කත්වය සහිත නොයෙක්කාකාර උපකාර ආධාරයෙන් සිද්ධ කරමින් පරාර්ථයද සිදු කරගන්නා උත්තම ආර්යයන් වහන්සේලාගේ ගමන් මග වඩින මහා සංඝරුවනතයි අපේ ප්‍රධාන ගෞරවය ධර්මදේශන ආරම්භයෙන්ම පවත්වනු ලබන්නේ. උන්වහන්සේලාගේ අවසරය අවදත් අපට ලැබෙනවා. අපට උන්වහන්සේ ආශිර්වාද ලැබෙනවා. වගේම අපේ ආශිර්වාදයත් එන්න ඔබ වහන්සේලාට ලැබෙනවා. ඔබ වහන්සේලා සමන් වහන්සේලාගේ ජීවිතය ඒ ආත්මාර්ථයත් පරාර්ථයත් උදෙසාගෙන යන ගමනේ හැඩතලය ගැන නැත්නම් නිමාව ගැන ආදිත්ත පරියාය සූත්‍රයට අයිති තේමාවක ඉතා සුළු කොටසක් තමයි මම අද ධර්ම දේශනාවට මාතෘකා කළේ. එහි අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා වදාරනවා, මහණෙනි ඇසත් රූපයත් චක්ක විඥානයත් චක්ක සම්පස්සයත් කරණ කොටගෙන උපදින්නා වූ යම් කිසි ඉපදීමක් ඇද්ද නැත්නම් මේ සියලු අංගයන්ගේ එක් එක් ප්‍රභේදයක්ද, ඒ ප්‍රභේද දිහා අවබෝධයෙන් දකින බුද්ධ ශ්‍රාවකයා ඇස ගැනත් කලකිරෙනවා, ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා සිඳුරු රූපය ගැනත් කලකිරෙනවා. ඊළඟට ඇසත් රූපයත් එකට මුසු කරන කිරීම කරන කොටගෙන උපදින චක්කු විඥානය ගැනත් කලකිරෙනවා, චක්කු සම්පස්සය ගැනත් කලකිරෙනවා. ඒ වගේම චක්කු සම්පස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ නොසුව වූ හෝ එහෙම නැත්නම් දුක් වූ සැප හෝ උපේක්ෂා වූ යම් කිසි වේදනාවක් ඇද්ද ඒ වේදනාව විඳිනවා, ඒ වේදනාව කෙරෙහි කලකිරෙනවා. එතකොට ඒ වේදනාව කෙරෙහි කලකිරිච්ච ඇත්තා ඒ ඇස කෙරෙහි රූපය කෙරෙහි විඥානය කෙරෙහි චක්ක සම්පස්සය කෙරෙහි එද හට ගන්න වේදනාව කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඒ නොඇලීම කරන කොටගෙන බුද්ධ ශ්‍රාවකයා ඒ ලෝක ධාතුව කෙරෙහි තියෙන ඇලීමෙන් හිත මුදවා ගන්නට සමත් වූ කෙනෙක් වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ විශේෂයෙන් තමන්ගේ ඉන්ද්‍රයන් මේ විදිහට මුදවා ගන්න අතරේ ලෝකයක් මුදවනවා. ඒකයි මම කිව්වේ ආත්මාර්ථයත් පරාර්ථයත් දෙකම සම්පූර්ණ වෙනවා. එතකොට එසේ ලෝකයෙන් නොඇලී මිදී ගත් කලෙහි මාගේ ජීවිතය මේ ලෝක ධාතුවෙන් මිදුණා කියන අවබෝධය ඇති කරගන්නවා. නැවත මගේ ඉපදීමක් නැහැ, ඉපදීම අවසන් කළා කියන අවබෝධය පහළ වෙනවා. ජාති ක්ෂය වුණා කියන්නේ ඒකටයි. යමෙක් මේ බුදුමඟට බැසගන්නේ මරමුණක් ඇතුවද ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා බුද්ධ ශ්‍රාවකයා ඒ වෙනුවෙන් තමන්ගේ හිත හසුරුවාගත්තු බඹසර සම්පූර්ණයෙන් වාසය කොට නිමා කළ බවත් නිවරද කළ යුතු සියලු කටයුතු අවසන් කළ බවත් මේ උත්තරීතර ධර්ම මාර්ගයේ අඳුනා ගන්නවා. ඒ ආදිත්ත පරියායි කියන මේ සූත්‍ර දේශනාව තුළ තියෙන අවසන් කොටස ගැනයි මා සැකෙමින් සිහිපත් කළේ. හේතුව අද ධර්ම දේශනාවට යම් පූර්ණිකාව පොත් සපයා ගන්න බලාපොරොත්තු වෙමි. දැන් අපේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මේ වෙලාවේ අපේ පින් ඇති මෙහෙණින් වහන්සේලාටත් මා ආශිර්වාද කරමි. කලකිරීම උදෙසා නැත්නම් අවබෝධයේ උදෙසා මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික හද මණ්ඩලයේ ඉපදිලා කරුණා සීතල හදයක් පඤ්ඤා පජ්ජෝත විහෙත මෝහතම ප්‍රඥාවේ ආලෝකයෙන් මෝහතම මෝහය මුළුමනින් දුරුකොට වදාළ ධර්ම කොට්ඨාසය දේශනා කරන්නට අද පූජනීය දායකත්වය ශාසනයගේ චිරස්ථිතිය දිග පැවැත්ම මේ ධර්ම විනී සුරක්ෂිත භාවයේ මත සිදුවෙන බවත් ඒ සුරක්ෂිත භාවයේ දේශනා කරන්නට යමෙක් දායක වෙනවා නම් එය අග්‍රතම දායකත්වයක් ශක්තියක් බවත් හඳුනාගත් දායක පින්නතුලයි අද මේ දායකත්වයන් සම්බුද්ධ ශාසනයට ඉතාමත්ම ආදරයක් ඇති ලැබියාවක් ඇති පින්නතුලා හැටියට මේ දායක බුදු පිරිසක් සිහිපත් කරමින් දමුල්ල නිස්සංක මාවතේ පදිංචි කේ ජීජී ප්‍රසාන් මහත්මයා සමග අමරිකා වික්‍රමසිංහ මහත්මිය කියන දෙපළයි අද දවසේ මූලික දායකත්වයෙන් බැඳෙන්නේ. සකීය ඔබේ කුලවන් සානුගත සහ පිරිවරට ආශිර්වාද කරමින් විශේෂයෙන් තමන්ගේ කුල පවුලේ ආදරණීය දියණියතුළු සම්බුදු පිරිසට ආශිර්වාද කරමින් දරුවන්ට සෙත් පතමි. සමස්ත ලෝකයාටම විවිධ වූ අරමුණු සාධනය කර ගැනීම සඳහා සුභාශිර්වාද ගෙනෙන්නට හිතාගෙන මේ උතුම් ධර්ම දේශනාව අද සිද්ධ කරනවා. පින්වත්නි, මම හිතනවා අපට හැමදාම කාලේ ටිකක්
திருமகங்கண்ணத்தை சித்த வேணும் நிசா அருமுணு கரண கொடுத்த தேசனாக்கள் நிமாவட்டு பத்கர புழுவாங்க லெபுணோ அது அப்பி அப்பே மே ஆதித்த பரியாய சூத்திரே மட்டும் ஸ்ரீபத்துனே துன்பே ஜட்டிலையங் தமனை கிரீமிட்ட பாக்யத்தின் வந்து யோதாகத்த உபக்ரம தேசனா கரகன எனக்கோட்ட ஆதித்த பரியாய சூத்திரே தமை ஏ தும்பலட்டம தேசனா கரப்பு நத்தான் துன்பே ஜட்டிலையண்டம தேசனா கரப்பு ஸ்ரூத்த தேசனா வாண்டே அப்பி தென் மெசாக்கச்சா கடமி இன்னி பாக்யத்து நுகாந்து பவத்தின அனுத்தர புருஷ தர்ம சாரதி குண ஏகியன ஆச்சாரிய ஜனக பாவம் அவ்வோத ஜனக பாவம் எம்த புதும சாகத பாவம் ஆச்சாரியக் கேன்னு பின்னது புதும சாகத ஐகியன கதி அவை சாமானிய மினிசுக்கு ஜீவித்தி தியா வல்ல விவிதவு குசலத்தாவா நிதிரிபாத் கரடு தக்ஷதாவா நிதிரிபாத் கண்ணா தியா வல்லனோ அப்பி சசுபெம் வல்ல கீனோ ஹரி புதுமாய் வலா இந்த புதுமாய் ஏகித்தே ஏ தியன கிரீடா விலாசே நத்தங் யாகி தீன ஏ கட்டவித்தி தீன தக்ஷதாவே இவனத்த யாகி தீன நிர்மாணய புதுமசாகத்த நிர்மாணய யாகி தக்ஷதாவத்து நீங்கள் இதை அக்கா ஹொந்த பத்தத்து ஹேமா நரக பத்தத்து அப்பி ஹேமி கீனோனே மினியானங் அரி புதும மினியத்தாமா அம்மாட்ட மேனிஜர் கரண்டு புருவா முனானுமே வந்தார் தாத்தாட்ட மேனிஜர் கரண்டு புருவா முனானுமே புத்தாட்ட மே துவட்டு அன்ன ஹேமத்தாவே புதுமசாகத்தாய் தியா பாலனோ ஏ வகே கருணு பின்னத் தொபலாம் கோணாயத்தரங்க அத்தக்கிங் வாசிங்க ஏத்தி மட்டனம் புதும ஹிதனோ மே வகை மெஹம் கரண்டு புருவந்த மே மனசையாட்ட மெத்திர உதவ உபகார கர மனசையாட்ட மெஹம அதிரட்டத் நோக்கியா பலாயந்து புருவந்த எஹம் நேத மினிசுகே தின துஸ்ஸ ஜோஜன சிதுவிலி மே வகை சந்தானத்து திபுணது கிரவ சிதா கண்ட பேன் அன்னே விதேத் பின்னத்தி சமாஜே கட்டா கண்ண கொண்ட பட மே ஆச்சரிய அற்புத குணயங்கி ஹொந்த பெத்தத் நடக் பெண்டோட அபி நரக பெத்தரத் எஹம் கதா கண்ண ஹொந்த பெத்தரத் கதா கண்ண மே மே போ வசன அப்பே மே ஆச்சரியய அற்புதாய் அசிரிமா ஆதி வசன போ தேவல் அப்பட அபியாச கரனே உனே மே புத்து தஹமே விவித சித்தி பதரம் கரகன தென் அப்பி கதா கல பாக்யவத் புத்தரஜானன் ஹன்சே உருவேல காஷ்யபகே விமானேட பமெனில பலவேமகளே அர் மகா தருணி விஷபோரே கியபு நாகயா இதிரபத் கரபு விஷதூமே விஷகிந்தராதிய பராஜயத பத்கரது விஷதூவ விஷகிந்தர வல்ட வட பலவத் இப்பி பிராதிஹாரயக் பால தமை நாகயா தமனே கலே ஏக தகபு உருவேல காஷ்யபகே தேசட ஹரி பொதுமை ஆச்சரியஜனக தேயக் பாகிதுனந்த கலா கேலா ஏத்தங்கே மனசட வெட்டுனா ஏவுனாட மொக்கத ஏக ஏகவர பிலிகன்ன கெமதி உனே நே ஒரு ஆடம்பரகம் தீர்வானே மானாதிக்கம் தீர்வானே உயர் காஷ்யப மானியம் பகுமி திவில ஹிட்டுப்பு கேனே ஏ மானியம் ஹிதி தமன் தமை ரஹாத் அனி கிதி கேனே தஹாத் நே கேட தமன் தமனுகே ஏ காஷ்யப கோத்ரே துந்தராம ஏ பிரிச வித்தராய் ரஹாத் அனி கிதி கேனே கிரஹாத் நே கேன பொலந்த மானசிகத்தே துல தமை ரஹாத் பவ நிகமனே கரகன் திபுனி இதி ஏ தத்தே காகேவத் விசேஷ குணைய தக்க அங்கவான்னி நே ஏ மட்ட வடா ஸ்ரேஷ்டாய் கேலா சித்தத்தி எம அப்படி ஜீவத்தோட சமாஜ வபசாரி ஓட தரம் இன்னும் எம தமாரட தமார பௌபியத்து இன்னும் தவங்க தருவோ தவண்ட வட பொலிம தக்ஷதா தீன் தனுகத்தம் மத்தி ஆய நமக்கு மௌபிய சமார ஆய போ காலத்துடன் கெனக்கே வெண்ணே மானாதிக்கம நிசாவ ஹித்தனோ மட்ட தியன தனும சக்தி அத்தகீம ஒயலமாய் மனோ இகன கியா கத்தா மனசை பிரசாத்தி இகன கத்தா தோ கொள்ளண்டனே எம கீழ ஹித்தனே கொச்சரின் நடக்கிறவாள் அர அப்படி ஆர்த்தினோட செய்யமான சரிதமான ஹீனமான கிருதமா மானே நிசா தான் இருக்க வேண்டும் மட்ட வட அனித்தா இகலாய் மட்ட வட மட்ட சமான யோனும ஜகத்தை இதோட அனித் தோனம ஆதி மட்ட வட பல்லாய் ஒவிதிட்டு ஹித்தனா இன்னும் மே காரியாலவல ஆயத்தனவல ரஜை கட்டத்து எம சமாரலாட்ட எம் எம் தந்த பதனம் யட்டத்தை சமார கணி சமார பதவி லபா கணும் பலவத்தாட்ட பாசை மிகில்ல அப்படி கதா கருவிதே நான் நோய் வச்சர் தீனோ எங்கிட்ட மே மாத்தி கேட்ட ஹொந்த வச்சு நோய் சதாச்சாரத்மகனாய் எஹம கீழே எம் எம் பதவி லபா கண்ணோ லொக்கட்ட எட்டாத் பாத் கம் பரல ஏ கேல எதகோட ஏ எஹம நுசுதுசா எம் பதவி கூட பத்துல கல்பனா கண்ண தமண்டோட பல்லையாய இட்டோட தக்ஷதா பெண்ணும் கர அவஸ்தா தீனோ புழுவன் தரகா வஹண்டு தவை வரான் எகுரண்ட் லெபெண்டு தீன பதவி எவனத்த எகுரண்ட் லெபெண்டு தீன ரக்கியாவே மட்டம் ලබා දෙන්නේ නැහැ. බලන්න මේ දිගින් දිගටම රජයක් පෙරළිලා ඊළඟ රජේ ආවම මෙහෙ මේවා කොච්චර හැඟවිලා දිවිච්චේවා තියනවාද කියලා අපිට පේනවා. හැම රජයකින්ම හැම රජයකටම විරුද්ධව පිරිසක් ඉන්නවා. තමන්ට වෙච්ච අසාධාරණේ ඉදිරියේ තමන්ට හිමි විය යුත්ත හිමි විය යුතු තැන හිමි වෙලා නැති බව ඒ වගේම හිමි නොවිය යුතු අයට ඉහළ තානාන්තර හිමි වෙලා තිබෙන බව ඒකට අපේ මේ විරෝධය පානවා කියලා
noi kakara pelapali virudha hasirin siddha karana ithihasaya ekak thamai varthamana ekak thamai api kalpana karanne eka ola hema karanne ithihasaya ibaranta siddha vechcha asadharanakama nisa eka waradak nemei ithara aluthai balanna ona kawada hari dawasaka api apita tattaya awama api antaya ge mattama laga karana yutu mattama labi yutu gaurave naththam adugan sarala therenne kiyuthi labi yutu wathuthale samahara welawata ape aayathana wala innawa විශේෂයේදී උපාධිධාරී ඒ විශේෂයේදී උපාධිධාරීන් තවමත් කටයුතු කරන්නේ කාම්කරු මට්ටම. නමුත් උපාධියක් නැති පන්දවඩ ගියාය ඕනෑ වරන් ඉන්නවා ඉහළ තනතුර වල. ඉතින් අර සුදුස උපාධිධාරියා අර නුසුදුස සර් කියනවා බලන්න සර් කියන වරපාසා මෙයාට මගේ තරම් සුදුසුකම් නැහැ කියන මේ මානසික හැඟීමෙන් කොතරම් පැවෙනවද දැවෙනවද කියලා බලන්න. ඉතින් මිනිසුන්ගේ අධ්‍යාත්මය තුළ මේ තෙරපීම බලවතා යටපත් කළ තියෙන තත්ත්වය තියෙන්න පුළුවන්. හැබැයි යම් දවසක යම් මොහොතක ඒගොල්ලන්ට ඉඩක් ලැබිත් එක මං එක කුපුරායට. මේ තියෙන හැම කුපුරා ගිය වකවානවා. ඒක බොහොම අවබෝධයෙන් වෛරයෙන් පරිගැනීමෙන් නෙමෙයි. අවබෝධයෙන් යුක්තව වගකීම් සහිතව බලන්න ඕනේ ඉතියා. මේක මේ මෙහෙම කරන එක මං හරි නෑ. මේගොල්ලන්ගේ හඬටම කන් දෙන්න ඕනේ. මොකද හේතුව සමහර දාර කෙල්ලෝ හිතනවා නෑ. මේ හඬට කන් දීලා මේගොල්ලෝ උන්ට සුදුසු තනතුර දුන්නොත් මගේ තනතුරේ තියෙන ගෞරවය නැති කර ගන්න වෙනවා. ඒ නිසා කවුරු කිව්වත් මං ගත తీරනේ ආපස්සට පය තියන්නේ නැහැ කියලා කියන ජනනායක ඉන්නනේ අපේ රටේ ඕන තරම්. අසාධාරණයින්ට සාධාරණ ඉල්ල ආයත නැත්නම් පිපාසයට දියබිනක් ඉල්ල නැගේ ජීවිතේට පපුවට වෙඩි උණ්ඩේ එල්ල කරන රටක් මේක. භවිතරට අවශ්‍ය කරන මූලික අංග ටික ලබා දෙන්න ඔබේ අනාගත සැලැස්ම ක්‍රියාමාර්ගයේ ඉලක්කය හොඳයි. නමුත් වර්තමානයේ ටිකක් අපි ගොඩ එනකන් අපට උදව් දෙන්න කිව්ව ගමන් ඕන්න කියන්නේ ඔය මේ ගොවියන්න පොහොර නැත්තේ නෑ ගොවියන්න පොහොර දිනවා ඔය මේ ඉල්ලන්නේ දේශපාලන හත්යක් ප්‍රියත්වන ඔය පිට පස්සේ ඒ දේශපාලනෝන්ගේ උපනවයි ඔය එහෙම නැතුව රණී රටේ ඉංගියක් නෑ ලැජ්ජ හිතනවා බින්නත් එහෙම එහෙම කතා කියන අහගෙන ඉන්නකොට ලැජ්ජ හිතනවා මොකද හේතුව මේ 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 වීදුරු කාමරවල ඉඳගෙන නේද මේ අනිත් ඇද ගල් ගහන්නේ කියලා එතකොට කොයිතරම් අසාධාරණ දාර අහිංසක දුප්පත් මිනිස්සු කියනවා නෑ වීදුරු සීතල කාමරවල ඉඳලා නෙමෙයි උඹලා මේකට නිගමන දෙන්න ඕන බොවිතරද ඇවිල්ලා බලාපල්ලා අක්කර ගණන් දැන් මේ විනාශ වේගෙන යනවා එක අවස්ථාවක මම දැක්කා මාධ්‍යක වෙනවා මෑකරල් අක්කරයකට වැඩි ප්‍රමාණයක් මෑකරල් දාන්න මෑකරල් දෝතට ගන්න පුළුවන් මෑකරල් ටික ඒක උසල පෙන්නා මේ තියෙන්නේ මේ අවුරුද්දේ ආදායම වියදම් කළේ කනකරාවරණු ගස්තරණ ඉතින් හොඳ දෙයක් වුණත් පින්වත් නේ මේ 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 මං කියන්නේ මෙන්න මේ ආගමික උපදේශක සියල්ලෝම පාලකයන් දරුවත් කරන්න බොහොම හොඳයි ඔබතුමා දත්ත ක්‍රියාමාර්ගය බොහොම හොඳයි නමුත් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කරන්න ක්‍රමානුකූලව ඉක්මන් ගමන කොටයි කියනවනේ නැත්තම් ඉක්මන් කොටයි කියනවනේ ඒ නිසා හෙමින් ගන්න ක්‍රමානුකූලව ගන්න පරිවර්තනයේ සැලැස්ම සමාජය තුළ සදාතනිකයි වර්තමානයේ විශාල පීඩාවක් ඇති කරලා අනාගතයේ පිළිවදව මිනුවගේ අසින්වත් කොටසකට යන්න පුළුවන් කියලා සීන පෙන්නන එක මං හිතන්නේ ඒක හොඳ එකක් නෙමෙයි. අපි ඔබට වේවා මට වේවා පැවිදික් වුණා. මොන හෝ දුර්වලකමක් මගේ හෝ ඔබේ හෝ ඉහළ තනතුර වල ඉන්න ඇයි මම මේ කතා කරන්නේ. සමාජයේ පිළිගත්තෙන් වල ඉන්න නැත්නම් මේ කතා කරන්නේ. යමෙක් කියනවා නම් ඕක හොඳ වැඩක්. හැබැයි මේක මේ හදිස්සියේ හොඳ නැහැ. අහන් දිනවත් නේ මේ කංගඩෝල වල තීත්‍ය වචනවල අර්ථය ඉස්පතු කරගන්න වෙලාව හදිස්සියට කොරස් කටෙත් අත දාන්න බෑ කියනවා. ඒ නිසා හදිස්සිය කොයිම තීරණයක්වත් අරගෙන මේ අතේ ඉඳලා මේක මෙහෙමයි කරන්නේ කියලා ගත්තු ගමන් අඩු පිළිසකට වාසියක් වුණත් වැඩි පිළිසකට අවාසියක් වෙනවනම් බුදුහන් තීරණ ගැනීමේදී මේක දේශනා කරලා තියෙනවා. අඩු පිළිසකට වාසියක් වුණා වැඩි පිළිසකට අවාසියක් වෙනවනම් ඒක කරන්න එපා කිව්වා. හොඳට කල්පනා කරලා බලන්න. දැන් මේ වෙනකොට අපිට බඩ දෙන වැඩි පිළිසක් නැත මේ රටේ වෘත්තියෙහි යෙදෙන අය අතරින් වැඩි පිළිසක් ගොවියෝ. එතකොට අඩු පිළිසකට ලැබෙන වාසිය සලකාගෙන වැඩි පිළිසකට අවාසියක් කරනවා කියන එක වැරදිද? අඩු පිළිසකට අවාසියක් වුණත් වැඩි පිළිසකට වාසියක් වෙනවා නම් ඒක කරන එක හොඳයිනේ. අපි මේව ලැයිස්තුගත කරගන්න ඕන ජීවිතේට. පෞද්ගලික ජීවිතේට උනත් එහෙමයි. දැන් තන්ත්‍ර හර කියන්නේ අත්ත්‍යභ්‍යාපාදායති සං රෝගේම පරභ්‍යාපාදායති උභයභ්‍යාපාදායති යම්සි ක්‍රියාවක් කරනකොට තමන්ට යම් කිසි අවාසිය සිද්ධ වුණත් වැඩි පිළිසකට වාසියක් නම් සිද්ධ වෙන්නේ කමක් නැහැ.
mata hemo nade wali pili sikata hondak wenawane api tikan kiyenawane samanyen ape jeevitha walata hama hena gatuluwa kamak naha umbalata honda nan man eka weda dara ganna mata gatuluwak naha gatuluwak dakmada oba kiyana nemei wali pili sikata yahapata siddha wenawane samana welawata adu pili sikata thaya yahapata wali pili sikata thaya yahapata dan api hitumuko jam kisi dalamarga kharas karana matakaidi Wira jalanan yang ingin kita lihat, kreatif mereka itu hari, dana wira yang kreatif mereka itu hari, orang ini mawilah atau soru wahara, dalay, kawasan rata ini hingga kerana dalay hingga kerana jalan tahu marada ini utah kali, kerana pulau hemat yang mereka, itu mereka adu pilih sekitar tasnya kuna, hari pilih sekitar tasnya kuna, ini saya api katakan kerana non, adu pilih sekitar tuasi ekselasen, hari pilih sekitar tuasi ekselasen, sahane ekselasen kreatif marga, kemarin itu teman kita tanah turut kita keluar pun dipulang. Kohomade ya kata kiri memang kauru kiri buat mereka berdasarkan ne, ini pinat ni pasing tahu ayat teriin orang ne, very very sekali awas ya kerindu bang kat kiri ne pada berdasarkan no lihir kerono, itu kalau taman tu taman sama ada kiri tidak main tegar pinu peluang, very very sekali awas ya kerono ini baru kiri ne kat teri itu, evagi, ini bagi tu mahamse, ya memang kiri ne kini meri, kat tak kriya marga kocer Sarwat pemahaman itu kini karena apa? Tuatahkan ini, jiwite tapi ini nanda upadesa prabagan kita mau, menda dharma karena dikapi orang ini serati ahi. Then nagraja, daman ekarada bawa itu nanti, orang paling ini guni penua, meman naga daman ekar. Abad beri itu deh, mana keranu pulau mana? Atau bawa gigi itu, ruhnya kan sih berkhemati uneh, ne? Atau bahu, wartamana naru menguah gigi. Budra jalan nanti, daman deh beri kota sak kerakhi ini ke. Ya, tiap-tiap pelikat tak matu bi tiap pelikat ni kaya macam tu nene. Esoknya, pinat ini hema akan macam mana? Kita, ini kerana noyek pilih upaya upacara macam ini no. Taman ini tiada ni sahaja orang ikhya. Jadi taman tu kerana beri mahapradhya ni, bagi tu nanti pilih semua mah. Paling ni pilih berdat tak, mepilih berokok kaya macam tak. Tahu sahaja ni kau mana urusan kau asyik kaya macam tu. Hari-hari, agaknya nanda mana kerana tu kaya macam tu. Rahat bawa kaya macam tu. Pinat tu orang mata kain ni. Itu macam ni dewi korang semua yang katakanlah. Hatta orang dewa rubah gitu mahante, daki neta aluk itu hindu agane na akarre urul kasihpe daki no. Dakala hana rubah gitu mahante, ekau itu, eh hatta orang dewa rubah itu pastan kerana iya abe, eh madae, ekke kari hatta orang dewa rubah itu neti, ubahan dega uti itu hindu katau, namu tapi ubahan dega itu rahba agane, ekke yakin, kamangge, siswa bal karadi, idri ini kekian. Mata tuan hati orang dewa ru kenapa kan dewa nak kira kienya apa kini ni? Ada bagi tu nak kita awan? Paling ni pihon tu pergi, wahsi wahsi tu ni mungkin kelas sisi tu kemuk tu. Orang nak gaya itu mahu budaya itu rohum dapat ni kelas tu. Nanti mahasiswa ni rohum dapat ni kelas tu. Mangi tingkari dapat ni kelas ni kebihin dah ni. Mata kesi dah kuhud orang kiri ni sese. Itu orang mama ikat kerana nama mata aksi. Hebei, mata rahat bawa tu puna ni. Bagi tu orang tu itu teka kerana tu budaya ni. Eti mahasiswa ni ada. Namun rahat bawa tu ni. Ewa game dewa ni kita kiu ada hatta, sisi tu. Hatta orang dewa ru, ini apa ni? Namun mata taran daksita agaknya orang tuh tidak guna nang mata. Oh kat tergantung tidak guna. Dari minus kehebat gini mana? Dan kata dia yang tanah tu rakyat mana kehebat itu? Ya ke tanah tu lebuni mana? Ya ke daksita agaknya tanah tu boh mai. Ya tu, samaji kehidupan bahaya lebuni mana? Ya ke yah guna dharma wala, ya ke pilih betul wala, ya ke daksita wala kena agaknya samaji ni dani teri samaji kita pihitam. Nikmatnya easy, mana kita mau dengan? Oh, dengan tanah tuan lembaga itu, tapi mata tu nan nikmat kerana lebih mana? Hebei, mama ikhikna leh tinggal, mangikra pasang hilang, nang mangikra kerana ni nae. Ibu kita beri tu mungkin ni kerana ni nae. Arah lebih tu dekana easy aku tienno. Ewang ibu hantar orang ni baru, ni dekade, thamara kiri kapi, semua thamang ini istana dekade panjang lete bawa, dekade dekade bawa. Rakyat jangan naik ke pangunwa kerana ini, umana itu nongi. Namun tamang itu mana usaha kelak-kelak hari ane, hari ini kita ikut lagi. Dan mana tahu pansel itu tuh, tahu ayat ini tuh, orang ini jangan naik ke kena. Ah, oleh itu pasang hilang mata orang semua, gendengan dua mana ane, gendengan beri tahu ni saya. Ada gendengan tu cerita ini siapa tu, ada tu dia. Dan ni panah hari ini, orang tu ulat pun lagi sibili, ananta permana ini ada, aku ada ada. Dan kanta waktu lepas itu muka. Kantawak office segera gila, ya ta, urut itu kami gile, kalle, serva kalle. Mana ya ta, pradhan tarat turun lagi ini, na upat tarat turun lagi puna, apa tu? Ya ada favorit mana guru, warga kiri mah hari itu keran, kapal itu keran, rasa apa talut pun kan? Ita gila daksa talat itu puna.
ඒක ආයතන ප්‍රධානියට ලොකු පහසුවක් වුණා. එයා කල්පනා කරනවා ඉක්මනින් මෙයාගේ තනතුර ඉහළට යවන්න ඕන. මගේ ළඟටම ගන්න ඕන මට මේ වැඩේ කරගන්න හොකක් පහසුයි. හැබැයි ඈ ටිකක් හැඬරුවයි. ඈ හැමෝයි කෝ ඉනේහෙල කතා කරනවා. දැන් මේ කාර්යාලෙම ඉන්නවා කෙනෙක්. එයා හිතාගෙන හිටියේ එයාට ඒ තනතුරට යන්න පුළුවන් වෙයි කියලා එයාට උපාධියකුත් තියෙනවා. උපාධියක් අතේ තිබුණ වැඩ කරන්න සුදුසුකම නැහැ. මොකක් හරි තමාරට මේ දැනුගත්කම තියෙනවා. සහතික අතේ තියෙනවා. නමුත් වැඩ කරන්න ගියම ප්‍රායෝගිකව ඉක්මනින් කැපවීමෙන් ස්ථානෝචිතතාවක් නැහැ වැඩ කරගන්න දෙන්නේ. එයා ප්‍රාර්ථනා කරන්නේ ඒ ඉහළ තනතුර. දැන් ඔන්න එයා අනිත් පැයට ගිහිනවා. කොහොමද? අපි දැන් මේ ඔෆිස් එකේ අවුරුදු 12 ලක්ෂිකා ඇවිල්ලා අවුරුදු එකමාරයි. කොහොමද ප්‍රොමෝෂන් එක? අපි නම් ආපු හැටි දන්නවා. එයා දන්නේ රස්සාවට ආවේ කොහොමද කියලා. එයා සුසුකන් ඇතුව ආවේ. අපි දන්නවා ඉතින් ප්‍රොමෝෂන් එක ලැබුණේ කොහොමද කියලා. කැන්ටිමේ එයාට මොකක් කී කියනවා? නේද? සමහරවිට සමහරදී ඉක්මනින් ලැබෙන්නේ නැහැ. පෙර වින වෙන්න ඇති. සමහර පෙර පිළිස සමහර සුසුකමත් එකතු වෙනවා වෙන්න ඇති. නේද අනේ? කාන්තාව අතර හරියට තීනන දෙන්නත් ඔහම ඒවා. කාගවත් දේ දැකලා අතුරු වෙන වෙලේ කාන්තාව අතර විතරක් නෙමෙයි. නමුත් වැඩිපුර ප්‍රවණතාවයක් තියෙන කෙනා මට හිතෙනවා තරහ වෙන එකක් නැහැ. මම මේ කතා කරන සමාන්‍ය ඇත්තනේ. එතකොට පිරිමි අතරත උනත් එහෙමයි. තමන් දැන් හිතාගෙන ඉන්න මට උපාධියක් තියෙන ඉඳ ඉහෙලට යන්න ඕන. උපාධිය විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ උපාධිය සුදුසුකමක් මිසක් සේවය කිරීමේ සුදුසුකමයි එතන වැදගත් වෙන්නේ. එතන කාට හරි තනතුරක් ලැබුණා නම් නීතිය කරන්න එපා. කාට හෝ කවර හෝ කරුණක් නිසා යම් කිසි තනතුරක් යම් කිසි සැපයක් යම් කිසි වාසියක් සැප වාහනයක් සැප ගෙයක් දොරක් මොන මොන හරි ලැබෙන්න පුළුවන්. විදේශීය සංචාර වලට යන්න අවස්ථාවක් ඒවා දිහා බල හිත දිහා වංකෝ බලන්න. මම ඇත්තටම මේ කතා කරන්නේ ඊර්ෂ්‍යාව වෙන්න එහෙම නැත්නම් මට නොලැබීමේ දුක වසා ගන්නත් අරයට ලැබීමේ තරහා පිට කර ගන්නත් ගන්න වැය මත මේ කියන කාරණාව හිතින් හොඳට විමසලා බලන්න. ඉතින් හොඳට විමසලා බලන්න. ඉතින් අපිට මේ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධර්මසාරදී ගුණය ගොඩනගෙන අවස්ථා තුළින් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එංගොන්ට තවත් ටික කලක් බලා ඉඳලා භාග්‍යතුන් වහන්සේ උරුවෙල කාශ්‍යප දැන් තාමත් দমনේ වුණේ නැහැ මාන්නේ බිම තිබෙන්නේ නැහැ කියලා දන්නෝ. උන්වහන්සේ ඕම ඉඳ ගමන් තවත් දවසක රාත්‍රියේ වන ලැබේ වැඩ ඉන්න වෙලාවේ ටිකක් ප්‍රභාසර පැහැපත් ගිඩි කන වැඩි පුද්ගලයේ ඒ වනාන්තරයේ මැද්දේ බුදුහර දැර රත් වැඩ හිටි තැනට පාත් වෙනවා දැක්ක උරුවෙල කාශ්‍යප. පහු දහනවා. කවුද මේ මහා ශ්‍රමණයන්නේ ඇරී ඇවිල්ලා හිටියේ? ආයේ ශක්තදේවේන්ද්‍රය පිටතොට මේ කතා ටික මම කියාගෙන ගියා. නමුත් මේක එකක් සම්බන්ධ කරලා උපදේශනයත් එක්ක යනකොට හුඟක් හොඳයි කියලා මට හිතෙන නිසායි මම මේ ටික සීපත් කරන්නේ. ආ එහෙමද? ඔව්. තවන්නේ ගෝලින් පැත්තට හැරලා පස්සේ කියනවා මහා ශ්‍රමණයා බලන්න ඔය ශක්‍රයණන් ගැන වැඩි. ඒකට මං වගේ රහත් නම් නැහැ. රහත් නම් නැහැ. වෙන වෙන සුසුකම් මත මොකද හේතුව සුසුකම් මත කියනකොට පින්වත්නි මම ඒකට උදාහරණයක් කියන්නම්. එතකොට ඔබට පැහැදිලි වෙන මේ අදාළ සිද්ධිය වෙනුනේ භාග්‍යතුන් වහන්සේ රාජකීයෙක් නේ. එනිසා ඒ ශක්‍රදේවේන්ද්‍රයා වුණත් හතරවරන් දෙවිවරු වුණත් වෙනත් බලගත් දේවතාවෝ වුණත් තත්ත්වයට සිහසුනට ගෞරව කරන ආකර්ෂණ ගතියක් තිබිලා තියෙනවානේ. ඉතින් එනිසා ඒක සිහිපත් කළා කියනවා. ඔව් ඔව් රාජකීය තත්ත්වයේ ඉන්න අයට කවදත් දෙවි දේවතාවෝ සැලකුවානේ. එතකොට අර එන දෙවි දේවතාවෝ ගැන ලොකු තරහක් තියෙන්න බෑ. උරුවෙල කාශ්‍යපතුමා. නමුත් ඒ කියලා දක්ව ගන්න විදියකුත් නැහැ. එයා පිළිගන්න ශක්‍රදේවියෝ බලවත් දේවතාවෝ බව. එතකොට ඒ අවස්ථාව පිළිමහ ගන්න නැත්නම් ඒ හිත හදා ගන්න තමයි මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නේ. ඔහොම එහෙම ඉගෙන ගන්නකොට නමුත් මන්ත්‍ර රාහත් නැහැ. උන ආයි දවසක් රාත්‍රී කාලේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට සාම්පති බ්‍රහ්මරාජයා එනවා. පින්නත් ඔබ දන්නවා සාම්පති බ්‍රහ්මරාජයා බොහෝ වෙලාවල් වල භාග්‍යතුන් වහන්සේට ජීවිතේට බොහෝ සම්බන්ධ ශක්තිලියෙන් තරමට හතරවරන් දෙවරු තරමට මීටත් වඩා කිව්වක් කාර්යයක් නැහැ. ඔබ දන්න බොහෝ කතා පුවත් තියෙනවා පින්නත් මේ. දැන් සාම්පති බ්‍රහ්මරාජයා තමයි ආරාධනා කරා කියලා කියන්නේ. දැන් මේ බ්‍රහ්ම මනුෂ්‍ය ලෝකෙට පැමිණීමට කාලයයි ස්වාමිනී කියලා සුසිත දිව්‍ය ලෝකේ සන්තෝෂිත කියන දිව්‍ය රාජයා නමින් බෝසත්ණන් හම්බේ වැඩි ඉන්න වෙලා. ඉතින් ඒ නිසා බොහෝ සම්බන්ධයි. සාම්පති මහ බ්‍රහ්මයාගේ නියෝගයෙන්ම තමයි ගතිකාර බ්‍රහ්මයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සිවුරු පිළිකර පූජා කරන්නේ. එතන නොඑක ආකාර උදව් උපකාර දේවතාවන්ගෙන් සිද්ධ කරන්නේ ප්‍රක්‍යාලවා සිද්ධ කරවන්නේ සාම්පති බ්‍රහ්මරාජයාගේ නායකත්වයෙන්. දැන් උරුවෙල කාශ්‍යපයේ ඒ අවස්ථාවක් දැකලා තථාගතයන් වහන්සේ අහන කවුද දැන් ඔය ඊයේ රාත්‍රිය ආවේ? ඊයේ රාත්‍රිය ආවේ කවුද? දැන් මෙහෙම මෙහෙම දීති තියෙන අපේ නැති. දැන් අපි හිතමුකෝ යම් කිසි තැනක ලොකු අඳුරමක් ඉන්නවා කියලා මම උදාහරණයක් හැටියට. පොඩි අඳුරෝ ඉතින් හරි දක්ෂයි. උන්වහන්සේ විවිධ ආකාරයේ සමාජ සම්බන්ධතා ක්‍රියාත්මක කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ පොඩි හාමුදුරුව හම්බ වෙන්න සමහර විට විවිධ වූ
සමාජ ශේෂ්ඨවල ඉන්න අය දේශපාලනඥයෝ වේවා එහෙම නැත්නම් විවිධ වෘත්තිින් වල ඉහළ තනතුරු දරන අය වේවා උන්වන්දි මොන ගහින් දෙනවා කියලා ඉතින් ලොකු හම්දුරත් පැත්තේ ඉන්නවා දැන් ලොකු හම්දුරන්ට ඇවිල්ලා වැඳලා ඕනනේ මේ පොඩි හම්දුර හම්බෙන්නේ එන එක්කනට ඉදිරිවන්ද තේරුමක් නොදී මොනෝ එන එක්කන එන්නේ පොඩි හම්දුර හම්බෙන්න එන එක්කන එන්නේ හැකි ඉක්මනින් ඒ තමන් ආපු කාර්යය කරගෙන යන්න හදිසි දැන් ලොකු හම්දුර ඉන්න ස්තූපේ කවිච්චේට වෙලා වාඩි වෙලා දැන් එතන දොරකඩින්ම තමයි පොඩි හම්දුර ඉන්න කාමරේට යන්න තියෙන්නේ. එතන පොඩි හම්දුර හම්බෙන්න යන්න තියෙන තැන යන්න ඕන. ඒ වාහනේ බැස්සා බහැලා ඉස්සරහට ප්‍රත්‍යක්ෂයෙන් අහනවා. අවල් හම්දුර හම්බෙන්න යාවේ. වැඩ ඉන්නවද? ඉන්නවා. කියලා ඔන්නේ අදාළ එක්කලා යනවා දුවලා පොඩි හම්දුරන්ට පණවිඩි කියන. ලොකු හම්දුර නින් අහන්නේ නැහැ. ලොකු හම්දුර වඳින්නේ නැහැ රේණේ කියන. දැන් ලොකු හම්දුරන්ට ඉතේ හරි කේන්තියක් එනවා. ඉතේ හරි තරහක් එනවා. ඉතින් ඒ නිසා මම මේ ප්‍රායෝගික දීදිත් ගලපලා මේ කියන්නේ. දැන් ලොකු හම්දුර අර මනසේ රට කරලා සයිමන් මේවරේ කවුද ඔය? කවුද කියලා නම් දන්නේ නැහැ. මේ පොඩි හම්දුර හම්බෙන්න ඕනේ කිව්වා මං කිව්ව පණිවිඩේ. ආ එහෙම. දැන් ඒ මොනසේ ගියා කියමුකෝ. ඔන්න පොඩි හම්දුර ගෙදෙනවා. මේ නපොඩි නම කවුද ආවේ? අහවල් කොට්ටාසේ විසාවරිතුමා. මේ කවුවාවත් කමන්නේ මේක අම්බරමන් නෙමෙයි. එහෙනම් මේකේ ඉන්න කවුරුයි අයිතිකාරේ? ඉතින් දැන් අර පොඩි හම්දුර හරි අකරණයි ඉන්නත් මේ. එහෙම නම් පොලේ එන විසාවරිතුමාට කියන්නේ ලොකු හම්දුර අතට ඉන්නේ ලොකුන්ට වැන්දරමක් කාර කොට අවතාර අරගෙන තමයි ඉන්න ඕන. එහෙම එකක් කියන්න බෑ. එන එක කර හැබැයි වටා ගන්නත් ඕන. තරංගේ පැමිණීමේ අභ්‍යන්තරික ගැටුමක් ඇති වෙන්න කාරණාවක් නම් ඒක කරේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්නත දායක දායිකාව හැටියට ගත්තත් ඒ ඇයටත් පොඩි යුතුයකමක් තියෙනවා කියලා මෙවලේ මතක් කරන්න ඕන. මොකද අරක සාමාන්‍ය සාධාරණ කාරණාවක් තමයි බුරුවරට හිතෙන එක. නමුත් බුරුවරයත් පනසන් හදා ගන්න ඕනේ. මක් නැහැ නැහැ මොවම ආවම් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. මම ඒව කතමඤ්ඤන්තුන් ගිහි පබ්බජිතා වූ භෝගිය ගාතාවක් තියෙනවා. මම්මයි මේ විහාරය ඇදී මගේ කාලෙම මේ පන්සල දිනුනෝනේ මම තමයි ඔක්කොම කළේ මම තමයි පන්සල පටන් ගත්තේ හරි ආසයි මේ සමහර අය මේ අහවල් ආයතනයේ නිර්මාත්‍රෝ කියලා එහෙම අඳුනලා දෙනවා මොකද හේතුව වෙන කවුරුත් නෙමෙයි කිය ආරම්භක මමයි ඒ නිසා මට හැමෝම ගෞරව කරන්න ඕන කියන එක වගේ පොඩි මානසික ආබාධයක් ඒක අපේ අයත හරි දිනන වෙනුත් ඒගේ මානසික ආබාධ තරහ වෙන එකක් නෑ මෙහෙම කිව්වා තරහ වුණත් මට කවුරුත් නෑ ගිහින් වඩා මේක දිනා පැවිද්දන් කිය හැම වෙලාවෙම හිතේ තියෙනවා මේ ඔක්කොම කොලේ මමයි අම්මා තාත්තා කවදාවත් එහෙම නෑ තවහට තාත්තගෙන්න ඇවිල්ලා අහනවා කියන්නේ සිල්මල් මහත්තයා මෙන්න යාවේ අපඩක් ඉන්න වැඩි ඉතින් තාත්තා ගිහින් පණිවිඩය කියන්නේ පුතා මේ ඔය හම්බෙන්න කට්ටියක් ඇවිල්ලා නැද ඔය හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා ඉතින් හරි ආසයි තාත්තා කියන්නේ මං තමයි මේ ගෙදර ගෘහාධිපතිතුමා මං තමයි මේ ගෙදර ඉඩවිලට ගත්තේ මං තමයි මේ ගෙදර හැදී මේ ගෙදර අයිතිකාරය ගෘහප්‍රධානියා මම ඒ නිසා මගෙන් අවසරයක් ඇතුව සමහර වෙලාවට තාත්තා දන්නේ නැහැ තාත්තා පිටපස්සට වැඩක් කරලා එළියට පුතා හම්බෙන්න කට්ටියක් ඇවිල්ලා කතා කරගෙන ඉන්නවා තාත්තා මොන ලොකෝරගෙන යන්නේ ඇතනි ඔහොම අයිතේ පෙරහිටි බව පේනවානේ ගුණධර්ම දක්න ඉතන ඇතුළට ඇතුළට වැඩිහිටි ඉන්නනම් පොඩි ඒ වැඩිහිටි ගෞරව කරන ගැටියක් වාඩි වෙලා හිට පොඩ නැගිටලා ගෞරව කරන නැන්න වාඩි වාඩි කතා කරින්ද ඒකලා හර පුතා පුතේ ඉන්න ගමන් ටේටි කරක් දුන්නාද බැරි වුණා තාත්තේ තව මට ගෙට යන්න හම්බුනේ මේගොල්ලෝ ආව විතරයි මේ හරි හරි පුතා කතා කරන්න මම අම්මට කියන්න ටේටි කතා කරින්ද කියලා බලන්න එන මනුස්සයෙක් කොච්චර සන්තෝෂයෙන් ඉන්නවද ගෙදරින් නැත් කොච්චර සන්තෝෂයෙන් ඉන්නද නිහතමානීකමයි ඕනේ දැන් මේ උරුවෙල කාශ්‍යපට හරි තරහක් තියෙනවා මොකද හේතුව දැන් මේ උරුවෙල කාශ්‍යපගේ අසපු ආසන්නේ එයාගේ බල බල කොටසේ තමයි බල කොටුවේ තමයි මේ ස්ථිතියේ සිද්ධ වෙන්නේ නමුත් කවුරුවත් බලන්නේ නැහැ එන කවුරුවත් ඔය විශේෂය බැලුවේ නැහැ උරුවෙල කාශ්‍යපගේ අයින්ද කේන්තියක් තියෙනවා ඒවා අපි දෙතුන් පැත්තක් සමාජ ජීවිතේ නුරුපින් අතින් සමාජයකට කරුම් කියන්න තෝන හැමෝම එක වගේ බුද්ධිමත් මේ අය හැමෝම එක වගේ වටාවත් යුතුකම් ගන්න අය කියලා අපි බලාපොරොත්තු වෙන විදිහට මේ පැවිදි ජීවිතය අපට උනත් ඒ අද්දකින් හරියට තියෙනවා දායක දායකවත් හැබැයි හරි අවබෝධයෙන් ඉන්න ඕනේ ශිෂ්‍ය වහන්සේලා පුළුවන් නම් ශිෂ්‍ය පුත්‍ර ශිෂ්‍ය දෝහිතෝර කවුරු නතරමේවා පන්දරේ වේවා අසපු වේවා කවුරු හරි ඔබ මොන ගහන්නට આવොත් ඒ වෙලාවේ ආයතන ප්‍රධානියා ඉන්නවා නම් එකක් චුට්ටක් කතා කරලා එන්නේ යන්න අපේ මේ ලොකු අම්බර වැඩි ඉන්නවා අපි පොඩ්ඩක් කතා කරලා මේ මොනේද එතකොට අර මේ ලොකු අම්බර ඔයාලා ගියාම මට බනිනවා ඒ ඉඳ බුයා යන ලොකු අම්බර ඔලගට ගිහලා කතා කරලා ඒකම කියන්නේ නැහැ එහෙම කියන්නේ මේ අපේ ලොකු අම්බර වැඩි ඉන්නවා අපි යන්නේ පොඩ්ඩක් පින්නත් මේ 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 වගේ බොහෝ සංසිද්ධි වල නැත්නම් මේ නැති ගැටලු ඇති වෙනවා පින්නත් ඔබට නොතේරුණාට නොදැනුණාට පින්නත් ඔබ හොඳ සිහින් කටයුතු කළොත් බොහෝ ගැටලු මේකට තමයි මම හිතන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නත් ඕන හොඳ සීයෙන් හිටියොත් එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව ස්ථානෝචිත ප්‍රඥා මේ වගේ සිද්ධි බොහෝමයක් තියෙනවා පින්වත්නි මේ සාසනේ මම මේ සාසනයෙන් බැහැරව
bara kata um behar kata kan anu mi, dan tulur tis segila hamdura makidia. E hamdura kikeno, ene hamomo bara kina hamdura dahari gauru e dakono. Ene hamomo bara kina hamdura dahari gauru e dakono, mamat dan mi gauru e dabar non kere mi hamdura, ene bahata hamdura kene, tulur kile kere mahata kene kere tis te nama, tulur tis hamdura kalpana kana mamai andro dabi bara kia, hasani wari gila de, rang mampar hiru kupero kana wari gila bara kia ndewe le siurate. Irisia atau pada patangan orang itu kawat awat hari yang naik ini. Anis tikar parat dengan hita agan kaki itu peran patangan orang itu kawat awat hari yang naik. Kiri ini omai. Tahu kali itu polisi agan agan kelamin dulu. Mang Hamid abang ini, pinanti khata nukaran tak kal moda pandit tikar ini pernah hilang. Itu demi tulip itu ham dulu hari moda. Irisia yang pilih tikar nak kawat moda ini. Moda yang laksan gora penungan keragangan puluhan dewa teman pinanti daddy loba hita tiri ini agan dalam lima moda. Nitarama maha dustava avego katayutu karala aitivasiyan dinaganna utsahakarana ekkene kinnawane ida ammage taatthagiya mad dinaganna hari koyyamma deekata hari eya arima mode koyyamma deyak hari aitthiyen asaadharanen vena vena bala parakramayan pennala dinaganna hadarana neda saadharana pramen thoro eya adura ganna puluwan apita mode ekkadiye ethora anith ekkenata vitarak mokada matatte sudusukama thiyenawa kiyala sudusukan nathuwa hitharana sudusukan thiyenawa kiyala eya tara thamai lokuma mode ya Tulati sekiannya emang loko mode. Tulati se itu no. Mata tega orang lele dengan apa? Mata tega gini. Ewak ini uru lele kasih berada. Hiten leh tenen deh. Sakral deh iyo ino. Sahabatnya berakme ino. Di mata tega gini. Mau hambe ini pay. Mau hambe ini tuh me. Mage tanya ter. Apu. Mage balok orang orang itu nanti emang orang orang lebend. Widya agne emang. Sadarane itu ane. Ane tega mau rahata nahan sih nama. Ila kekna ke hadawat itu turun dari tanah sakti kekna cuma amat tehmi tanah pun nanti mantap aja susu sahni tekra nu susu sahni dengonnya ayat hana kau de itu kalo kira ayat sahampati brakman aja ya de eh mana hari mah samahat brakman aja na ini nanti namu mantap ang rahat nih ibu tuh am dulu orangnya ini lalu pasir dikaran nih deng uruel janapadi tienno a loko utsa ya pun nanti Angga magata kiyana janapada deke vasiyo ekata vela janathawa ekata vela boho dene boho dewal aragena pæminena utsavayak e genena dewal bohomaya pooja karanne e rate inna e pradeshe inna aagimika naayakaya aagimika naayakayat mul karagena yage taasirada athuwa thamai katutta kare dan me uruwela kashyapayage balakotu hiwana dan me uruwela kashyapayage balakotu thamai me utsava kale den udawu dan boho dewal aragena enawa dan hetai utsave tiyenne kiyala api hitamu Anda dah kalpana kan nuah urwel kasihpeo. Itu anggamagat kena prosesnya dekik. Banyak dina meh ino. Laba sakar hari itu hambo ino. Hebei meh mahamahana hitiot. Beri beri hari emisra pratihari kau kerla hebe pe inu. Tapi metek kaya kau lawagi. Ya itu tamanya ada banyak laba sakar aktif. Maka labai beri ino. Labai beri ino. Muka thari apa sahaja dekikinan pinat. Enggak lute empat dalah khadran. Kita anis. Ya asalnya pamsalan itu sangatnya virus dewi nak buat pelajar. Orang itu virus dewi ni prestis dah hamdulillah nak pernah orang ini pulua. Bawa mas silat dulu mas hamdulillah nak pernah orang ini pulang. Taman tu ada. Anak cuma tu pun terlalu berakau tu. Ina lagi kan? Ina lagi kan? Kena pelajar ni desa desa antara orang darma desa tu percaya kan? Hamdulillah nak kunjungan tu mih aliyoti itu mak cara kan? Gaya khatul lah. Podi asal buat khatul agan mewe kiu bahan dalam puran dai ini. Kunjungan tu mih gambar orang bul. Nae. Eh, mah, alat pansel mewasi atau apa? Mereka bekerja, bodoh juga. Jadi, bodoh juga. Mereka ini, mereka dah ikut kerana, ikut dah ikut kerana kini kita itu kan, dah ikut zaman hada agak tu dah ikut, mereka dah ikut, arah pansel itu dah upaya, upaya arah kerana, eh, itu pahadi. Jadi, mana, yang ini asal pansel lah, hamdulu dah ikut uzi. Mereka itu harus tuhenda yadar ni. Nanti tu orang samar relakan. Ini sah potak tu mereka. Mereka itu virus sebenarnya. Ia ni kita swami nanda lekutin sanggup tiruan. Anak Asia am dulu lipia kira batkan. Mereka manusia serpangsela khadar dahkan. Mereka apa itu ramai pinat lewat ini. Ega mah bom hengum baru kaya nolakan karena. Makian annya demi ke pinatulah dia belu. Kebal pahin pahatah. Tambangnya agak kispanya khadar nak lagi buat teriak kami tu. Saya kena tu naya udah ukuran, upacar kerana, apa yang agam kita itu naya jangan, ini terkait dengan ini, kemana agam yang ini, mami katakan. Hebat, banyak belajar itu, apa yang itu virus dari no, sahaja itu virus dari mati no. Maka itu vivid itu udah sih ada, lembagan, kemarin belajar itu, ini ada orang yang, apa na, atau mana,
Mahayana ipaturuwada balaporuthwe alutha ayathana aarambha karana pawiddo innawa. Anne e wage sadharana hethu mata viruddha unada kisi gatruwan ne. Sadharana hethu mata viruddha unada. Namuth apata labena ada pirikara gana adu wenawa, apata labena adhara gana adu wenawa, apata dan dena daayakiya adu wenawa. Kiyana me padanama thula pamanak nam pihita katayutu karanne sampurnen buddha dahamata viruddha kenek e pinwan. Viruddha pawiddo naththam viruddha gihi kandayama. E ayata loku udara siddana kalayutte geyingita agamike sthara hariyak kala hari. Saddhawa janane karala pragnyawa upadawa ganna awashya wenna maga pennima siddha karala. Kawuruth samase labena de bat saraluwak wat beda di walananne kiyala pasvika walanan pratyekshakala walananne kiyala bagithuna kiyala kiyala. Mata aduwei kiyala tawa ayathanayak arabakata viruddha wenna eka sadharana karanawak nemei. Namuth mewa neetiyata gihilla karanna puluwan dewal nemei. Mewa sanghaagnyawalin karanna puluwan dewaluth nemei. මේ හැම එකක්ම අවබෝධයෙන් කළ යුතු දේවල්. මම මේ කියන කාරණා තුළ ලොකු සාධාරණක් දැක්කේ. පින්වත්නි මට බැරි නම් යම්කිසි දීප්තිමත් මෙහෙවරක් කරන්නට භාවනාංශේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නම මගේ ආරාමේම අඩි ගානක් ඈත භාවනා සේනාසනයක් හදනවා. මම හරිය සන්තෝෂයෙන් උදව් කරන්න ඕනේ. ඇයි? කාගේ අතින් හෝ මට බැරි කොටස සිද්ධ වෙනවා නම් මේක ලොකු දෙයක් මේක සාර්ථකයි උන්නතියට කියන කාරණාවක්. දැන් බොහොම හොඳයි. උන්වහන්සේ මාගාවට අවිලා අවශ්‍යයක් කිල්ලනතර මම ඒක ආරම්භ කරලා ඉතින් දෙන රණ්ඩු වෙන්න දෙමෙයි. රණ්ඩු වෙන්න නෙමෙයි. එහෙනම් අපි පහුගිය කාලේ අපිට මතක අපේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මෙහෙර විහාරයක් හදන්නට නැත්නම් යම් කිසි භාවනා මධ්‍යස්ථානයක් පවනක් ඉදි කරන්න දායක සභාවක් හැටියට පිහිටුවලා දායකයන්ගේ ගෙවල් වල ආගමික කටයුතු කරන්න යන්න නෙමෙයි. තමා වේකට පැමිණෙන නායකයන් ආයත අධ්‍යාපන සෝය පිළිසෙ යමක් කරනවා නම් මෙන්න සංඝයා පලාතේ සංවිධානය වෙලා යනවා. බොහොම කලාතුරකින් තමයි සංවිධානය වෙලා යන්නේ වෙන ආගමික ස්ථානයක හදකට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙයි. NGO සංවිධාන හරහා කරන වැඩ පිළිවෙලට විරුද්ධ වෙන්නේ බොහොම අඩු දෙනේ. මේවත් අපි ඔළුවට ගන්නවට හිතට ගන්නවට දේවල්. මොකද මේවා කාලීන කාරණා පින්වත්. දැන් මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන පැවිදි උතුමන් වහන්සේලාටත් මේ වගේ අත්දැකීම් ඇති ගිහි පිරිසකටත් අත්දැකීම් ඇති. ඔව් අපේ පන්සලට අපිට උනත් ඔය ටික තමයි. අපිට උනත් ඔය ටික තමයි. දැන් මේ ඊටරදා දවසක පාරායිනේ මුළු ගමකටම වන්දනා කරගන්න හදාපු බුදු පිළිමයක්. දැන් සෑහෙන කාලයක් තිස්සේ වන්දනාමාන කරපු උන්දි විහාරයක් වගේ එකක්. හදලා වන්දනාමාන කරගෙන යනකොට ඔන්න බලගතු දේශපාලනඥයෙකුගේ ළඟම ඉන්න තනතුරට වැදෙමින මිනිස්සෙකුට බාර් පර්මිට් එකක් හම්බෙලා. එයාට බාර් පර්මිට් එක දාන්න ඕනේ නැතන. බාර් එක දා ගන්න ඕනේ නැතන. දැන් අන්න තලීම විරුද්ධ වෙලා මේකට. පොලිසිය අරගෙන ඉඳලා පොලිසියත් ඒ පැත්තේ. ඇයි දේශපාලන බලවතාගේ බලහත්කාරකම තියෙනවා. ඉතින් ඒත්තු සමහරට අපෙන් පිට ඉල්ලන මොකද කරන්නේ අපි හම්බුනේ. ඉතින් අපිට මේ ඈතේ ඉඳලා කොහොමද කරන්න පුළුවන් එකක් නෙමෙයි. කතා කරන්නේ බදුල්ල පළාතේ රිදියක් ගැන. වෙනත් මේ ඔය ඉතින් ওই කාරණාවට පළාතේ සීරු හාමුදුරුවෝ එකතුලා සීරු බෞද්ධ එකතුලා එඩිටරල් ලෙස ක්‍රියාමාර්ගයක් ගන්න ඕනනේ. දැන් මේකට කවුරු හරි අපි හිතමුකෝ හදිසි අමතුමක් දුන්නා කියලා රා 119 එක. ඒ අංකේ කාගේ දනන්තේ ඈතට වඩිනවා ඉන්නේ නැත්නම් හොඳයි කියලා හිතන බවක් දන්නවා. එයා දැනගෙන බාවිදුනන්තේ උතුරු කුරුදු වෙරේට වැඩම කළා. වැඩම කරලා ඒ දහවල් කාලේ ඒ පිරිස ගානද වළඳලා 97 විල සමීපයේදී ගිහිලා දහවල් විවේකයක් අරගෙන පෙන් සනාගෙන එහිම වාසය කළා අර දවස නිවිද යනකම්. දැන් පින්නදී ඒකත් අපි ප්‍රශ්න විසඳන හොඳක් නේද? දැන් අපි හිතමු යම් දැනක රැඳීමෙන් ගැටලුවක් ඇති වෙනවා නම් අපිට හොඳම දේ තමයි පොඩ්ඩක් ගැටලුව තියෙන දෙමින් පොඩ්ඩක් ගැටලුවට බය ගියා කියලා කවුරුත් හිතන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ මේ පිළිසර මොන දී ගන්න බැරුව ගියා නැත්නම් උරුවෙල කාචිත බලභාවයේ පිළිතුරු තුනක් තියෙනවා. එකක් ගැටලුව ඇති දෙමින් Taman ඉවත් යන්න ඕනේ. අන්නත තමන් ඉන්න තැනින් ගැටලුවක් තියෙන පරිසරය හෝ පුද්ගලයායින් කරන්න ඕන. එහෙම නැත්නම් ගැටලුවක් තියෙද්දි පුද්ගලයා තියෙද්දි තමන් හිත හදාගෙන ඉන්න ඕනේ. දැන් අදකට තේරෙන්නේ මොකද්ද? ගැටලුවක් ඇති වෙයි කියලා හිතන තැනින් තමන් මහන්සි වෙකට යාම. ගැටලුවක් ඇති වෙයි කියලා දන්නවනම් ඒ ගැටලුව ඇති වෙන තැනින් එක්ක මාත්‍ය වේවා නෝණ වේවා දරුවෝ වේවා එකිනෙකාගෙන් ටිකක් ඈත් වෙලායි. ගැටලුවට තුරුදෙනෙක් නම් ඈත් වෙලා ඉන්නවා. බොහෝ විට ඒක තාවකාලික විසාර ආවේගය හරි පින්නතුන සංසිඳනවානේ. දැන් මේක හරි වටිනා අවස්ථාවක් නේද? මහමහන අර මං ඊයේ දක්වා ගිහ ලොකු අඳුරනේ. මේ අනේ ඇයි ඔබ වහන්සේ මේ ඊයේ වැඩි නැත්තේ? අපට ඊයේ කෑම බීම ජාති පිළිකර අරෝ මේවා අරේට අම්බ වුණා. අනේ අපි ඔබ වහන්සේ කර සීපතුත් කළා. බොරුත් කියන අය ඇත්ත බලන්න. අනේ ඔබ වහන්සේ නැහැනේ කියලා සීත් කළා. ඔබ වහන්සේට හම්බෙන්න දෙත දින පංගුවත් මං අරන් ගන්න කියලා දිනවා. එහෙමද? බුදුරඳුරෝ මනසින් ගිනා වෙලා ඉතින් ආනෝ මෙහෙම ඇයි කාශ්‍යප ඔබට ඊයේ
මේ හිතුණා නේද මේ මහා මහන ආවේ නැත්තම් බොහොම හොඳයි කියලා. ඒ හිතුණා නේද? තථාගතයන් වහන්සේ එහෙම වදාරහම කාශ්‍යප හරියට ලැජ්ජ හිතුණා. ලැජ්ජ හිතලා හිතනවා දැන් පිරිස මැද්දෙමයි මේ මේ සංවාද යන්නේ. ගෝලයට කතා කරගෙන කියනවා මේ හැබැයි ගෝලේ ඉන්නේ. හිත දැනගන්න පුළුවන් පොඩි මායාවක් ඇති. හැබැයි භාග්‍යතුන් වහන්සේ රහත් වෙලා නැහැ. රහත් වෙලා නැහැ. ඒක ඉතිරයි. එහෙමද? දැන් භාග්‍යතුන් වහන්සේ මේ එක දවසෙම කරන්න පුළුවන් වැඩේද? එක අවස්ථාවෙම කරන්න පුළුවන් වැඩේද? කොච්චර කාලයක් ගන්නවද බලන්න ප්‍රතිඵලය හොඳනම් කලබල වෙන්නේ නැහැ පින්නන්නේ. මම අර කිව්වේ ක්‍රමානුකූලව ඉහළම ඵලයක් නෙලා ගන්න ඕන නම් ඕනම දේ දිනා ගැනීම වැඩ පිළිවෙල ක්‍රමානුකූල වෙන්න ඕනේ. දැන් ක්‍රමානුකූලයි භාග්‍යතුන් වහන්සේගේ වැඩ. කොච්චර ක්‍රමෝපායන් නදනවද? කොච්චර සංවිධානාත්මකද කියලා බලන්න වැඩක් කරනකොට. ඒ අපිට බුදු උපදෙස් දෙන්න වෙන උපදෙස් මාලාවක් එක සාකච්ඡා කරන්න තරම් කාරණා. තවද අසුක භාග්‍යතුන් වහන්සේට පාංශක ඕල කීවරයක් ක්‍රමනාගත වාස්තයක් ලැබුණා. දැන් මේ වාස් කාලෙනේ ප්‍රතිසාරුවක් කියලා අපි හිතමු. සිවුරක් පහ ගන්නත් හලුවක් නේ. ඉස්සරහට මේ පාංශකූලය කියලා කියන්නේ පස් වලින් ආකූල වෙච්ච රෙද්ද. පාංශකූල වස්ත්‍රය. එහෙම නැත්නම් පිළිකුල් බවට පත් වූ වස්ත්‍රය. පාංශකූල වස්ත්‍රය. දැන් මේක ඒ කාලේ මිනි සුදුරෙදි වල උතරට ගිහින් දැන් මේ පින්නති වනාන්තරේ. ඉතින් සත්තු එන ඇවිල්ලා මේ මිනිය ඉදිමිලා කුණු වෙන ගඳට අර රෙදි කෑල්ලෙන් ඇදලා ඇදලා රෙදි කෑල්ල ගලවනවා. ගලවලා අර මලකුණ පාවිච්චියට ගන්නවා ආහාරයට ගන්නවා. එතකොට රෙදි කැලේකින් සමහරකට ලේ සරව আদি ගැලවිලා තියෙනවා. මේ පාංශකූල කිවරේ ඒ උනාට රෙද්ද මට මේ පස්සේ නාකූල වුණා නැත්නම් පිළිකුල් සාගත වුණා. ලේ සරව ගෑවුණත් මට සිවුරක් හදාගන්න හොඳයි කියලා ලැබුණම ඒන් සිවුරු හදාගත්තු ඉතිහාසයක තමයි බුදුහාමුදුරු ප්‍රධාන ශ්‍රාවකයන් අතර වැඩ හිටියේ. මේකට කියන මහ වටිනා දේ බලන්න අපි උවක් හිතන්න ඕන තැනක් මෙතන. භාග්‍යතුන් වහන්සේට ගිහි කාලයේ වශයෙන් නැත්තහමත් මොනතරම් වටිනා කියන සලපිලිටි මිත්‍යකෙනෙක්ද ඒ වගේම භාග්‍යතුනාද නිකමට සීකලා නම් කාට හරි මටත් මගේ ශ්‍රාවකයන්ට සිවුරු ටිකක් හදාගන්න රෙදි ටිකක් පූජා කළොත් තමයි කියලා ඕනෑම රෙදි දෙන කර්මාන්තශාලාවෙන් ඕනෑතරම් ප්‍රමාණයක් රෙදි දෙයිනේ නමුත් ඒ ටික ගත්තේ නැහැ භාග්‍යතුනාන්තේ ආදර්ශයේ පිහිටියන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට ඒකයි මේකෙන් අපි වත කරගන්න ඕනේ ඉතින් උන්වහන්සේලා පාංශකූලය නැත්නම් ස්වස්ත්‍යයක් ලැබුණා දැන් මේක ඉස්සෙල්ලම කරන්න ඕන හොද ගන්න එකනේ දැන් උන්වහන්සේ හොද ගන්න තැනක් නැහැ මම කල්පනා කරගෙන ඉන්නකොට ශක්තිව රජුරෝ තතන් වහන්සේ අදහස දැනගත්තා. ඒක ශක්තිව රජුරවන්ට පින්නත්ටි ඔන්න තථාගතයන් වහන්සේ කියුණා තදහස් දැන ගන්න පුළුවන්. ඒ අනද බාහිමෙන් වහන්සේත් ඒ වගේ තථාගතයන් වහන්සේගේ අදහස් ගන්න කෙනෙක්. ශරීරපාලන්ත වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අදහස් ගන්න අය. ඔය 80 මහා ශ්‍රාවක තන්ත්‍රණ පත්තේ භාග්‍යතුන් වහන්සේගේ අදහස් ගන්න අය පින්නත්ටි. දැන් ගිහි පාර්ශවයෙන් ශක්තිව රජුරෝ කල්පනා කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේට ලැබිච්ච මේ පාංශකූල වස්ත්‍රය හොද ගන්න ඕනකම ඇවිල්ලා. ඒක හොද ගන්න පොකුණක් ඕන. ඔබේම ඒක ටිකක් ගලේ ගහලා කුණු ටික රොඩු ටික කිලිටි ටික අරගන්න ගලපුත්තෝ දැන් උන ඒ රජතුමා තමන්ගේ ආනුභාවයේ සම්මේ රජු පොකුණක් කනලා ගලක්ද ගෙටින් ගෙනල්ලා දැම්මා. ඊගේ වස්සේ හොදලා වනන්න තව මහතර වලකුත් පැත්තකින් දැම්මා. දැන් කංගිරවුත් තමෝ කියලා මේ හිතමු. එතකොට දැන් තථාගත වහන්සේ සිවුර සෝදලා පොකුණේ ගොඩ ඉන්නවනේ. මේක මේ අද වගේ තියෙන ඔය පීරුන් තටාක වගේ වනේ. ස්වභාවික එකක් දැන් මේ මෙව්වේ. දැන් මෙතනින් ගොඩ එන්නේ භාග්‍යතුන් වහන්සේට ළඟදි වෙච්ච කුඹු ගහක අත්ත ඒ ගොඩ වෙන්නට තියෙන ගන්න හොඳට පාත් කරලා නැමිලා දැන් හැදුනා මේක දවසේ එක මොහොතේ සිද්ධ වෙච්ච දෙයක් දැන් මේක දැක්කා මේ කටයුත්ත භාග්‍යතුන් වහන්සේ කරගත්තා දැන් පහුවදා මෙතෙන් එනකොට දැන් මේ නිර්මාණය තියෙනවා ඒක එකක් ශක්තිය රජුරුවන්ගේ බලාපොරොත්තුව අනිතික භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය ඔව් මේක මෙහෙම තියෙන්න ඕනේ මොකද මේක ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආ මට මේවත් මවලා දෙනවා මේවත් ගෙනත් දෙනවා මම මේක වෙන දුන්නේ ආවලා මේක කරලා දුන්නේ ආවලා කියලා දැන් අපි වේරි විහාර පන්සල වල මොකක් හරි හදලා අපි ඒකේ නමක් දාලා තියෙනවා මේක මේ ආවල් ජනාධිපතිතුමානේ ආවල් ළගමතුමා තමයි මේක විවෘත කළේ කියලා අපි අහලා තියෙනවානේ ඒක මතක සටහනක් වශයෙන් ඉතින් ඒ වගේ එහෙම බලාපොරොත්තුවක් ගැත්තු එහෙම තැම්පත් කළා නෙමෙයි දමනය කරගෙන මේ බලාපොරොත්තුව ඇති කරගෙන කවුද උරු වෙන කාශ්‍යප බුදුහාරණ එළඹිලා එන මේ දැන් වරඳන්න කාලේ දැන් දානේ භාග්‍යතුන්ගේ වැඩ ඉන්නේ මේ පොකුණ ළඟමයි දැන් මොකද පොකුණ මෙයාට පෙන්නන්න ඕන උරුසල කාශ්‍යප ළඟට ආවම ආරාධනා කරන්න පේනවා අපට ඊයේ දීච්ච නැති දෙයක් තියෙනවා මෙතන අනව ලොකු ආම්බරෝනේ මේ කලින් මේ පොකුණක් තිබුණේ නැහැ මෙතන මේ ඊයේ වෙන පෙරදාන බම්ම තිබුණේ මේ වගේ ගලක් තිබෙත් නැහැ මේ වගේ කුමුක් අත්තක් නැවලා තිබෙත් නැහැ මේක උනේ කොහමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මට පාංශු කුල රෙද්දක් ලැබුණා. ඒක හොද ගන්න පොකුණක් අනින්න ලද බවත් ගලක් ගෙනෙන්න තිබෙන ලද බවත් උමුක් රස දිවිය අත් නමාලූ බවත් මේ ඔක්කොම කලේ මට උදව් පිළිද මේ කුමුකහට අධිපති දේවතාවා ඇතුළු ශක්ක දෙවිද ශක් දෙවිද සමහර දේවල් ඒ ළඟ අධිපෘහිත දේවතාවුන්ට මෙහෙම කරනවා මේක කරන්න කියලා. උරු වෙල කාශ්‍යප කල්පනා කරනවා.
සක්කදේවෙන්ද වැඩ කරනවා බුදුහාමුදුරන්ට එතකොට නේද? පතර කරන්න එනවනේ. හැබැයි ඒක එහෙම වෙන්න පුළුවන්. අපි ඉතින් ඔය ඉල්ලින් කළා නම් හිතුවා නම් ගුණ ගායනා කරා නම් අපටත් ඔය ටික හම් වෙයි. අපිට ඉතින් මොකද වන්දි බට්ටකම් කරන්න බෑනේ. මම අද එකක්ම මොකක් හරි නොලැබී තියෙනකොට හේතු සාධක අත්පත් කරගන්නවා මිනිස්සු තරහට. අපිට වන්දි බට්ටකම් කරන්න බෑනේ. ඒකනේ මම ඉතින් මේ හැමදාම එකතන ඉන්නේ. ඒ ඊර්ෂ්‍යාව පිටත පැහැදිලිම ඊර්ෂ්‍යාව. ඉතින් මම කල්පනා කරනවා ඒ වුණාට මට වගේ රහක්කමක් නැත්නම් අපේ ඇයට වගේ රහක්කමක් නම් මෙයාට නැහැ. දැන් උරුවෙල කාශ්‍යප දුන්න භෝජන වාදිතුන හද වැරදුවා. දැන් මේ මං ගැන හිතක් හිතන මිනිහෙක්වත් ගන්න ඕනේ නැමට වහදාලා දෙන්නන්නේ. අර අපේ සමාජයෙන් අපි එහෙම හිතනවනේ. දැන් මෙච්චර කරලා කරුණාවෙන් දැක යාටම කරුණාවෙන් තමයි එන්නේ. නමුත් මේ විදිහට යමම් අවස්ථා ගන්නව පසු කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ බුදුමඟුල බොහොම උපේක්ෂාවෙන් හිතවත්කමට දුන්නත් අහිතවත්කමට දුන්නත් ධාර්ය වැරදුවා. ඒකත් වෙලෙක හොඳ ටිකක් තමයි. දැන් සමහර ගෙවල් ළමයි ඒ සමත් පන්සල් වල පොඩි ආමුදුරු ලොකු අමුදුරු අවවාදයක් කළා. ගෙදර අම්මා තාත්තා අවවාදයක් කළා. කෑම කන්න තුනි දා ගන්න ඉන්නව නේද? කන්න නැත්නම් නිකන් ඉඳ කියලා කල් අරින්න ඕන සමානයි නෙවෙයි. තරහ වුණාම කිඹට වඩා අමුදුර කනවා. ඇහුවම උඹයි නෑ උඹට මං හොඳ නෑ අම්මා අහනවා නිකන් විහිළුවට. උඹට දැන් මං හොඳ නෑ නමුත් මං වෙන කෑම හොඳයි. ඔව් කෑම හොඳ මං කෑමත් එක තරහක් නෑ. ඒක හරි. අන්න එහෙම තමයි හිත හදා ගන්න ඕනේ. ඉතින් බාරිතු නම් තර කිව්වාගේ කෑමත් එක තරහ නැති වෙති නේද? පින්වත් මේ ඔන්න දැන් ඔහුවත් දවසක් ගත උනා. ආයෙත් පහුවදා උරුල කාශ්‍යපේ තථාගතයන්ගේ කරා ගිහිල්ලා උන්වහන්සේට වරදඬ වෙලාවයි කියලා ආරාධනා කළා. කාශ්‍යප මේ ඔබ යන්න මං එන්න කියලා උරුල කාශ්‍යප පිටක් කළා. පින්වත් මේ මට පොඩි රහ කතාවක් මතක් වෙනවා. මේක විහිළු කතාවක් හොනේ. ඔන්න දවසක් ඉන්නවලු අනුන්ට නැති වුණ පෙන්නන භික්ෂුවක් බිම් බලාගෙන ගල් පරවතක් උඩ ඉන්නේ. ඉතින් මිනිස්සු ඒ ආරණ්‍ය දෙනාගෙනට දාන හැම අරගෙන ගියාම ඒ පරවතේ උඩට යනවා. අරහම්දරෝ බලන්න. සා ආරාධනා කරන්න දානට වඩින්. දැන් ඉතින් මේ දායක යනවා ඒ ගල උඩට. මේ කතාව මතක් වෙච්ච එක නම් මේකත් ඔබට මතක ඉඳන් රස කතාවක් වෙයි. දැන් මේ ආමඳුරෝ වෙන කොහොන් ටවුස් කියලා ඒ පරවතේ තරහන්නේ. දැන් ඒ තාපසයා උඩ ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා ආරාධනා කරපුවාම එහෙනම් ඔබ අදාන වල ගන්න වෙලාවයි අපි දාන ගෙනාව. ආ හොඳයි යන් යන්. ඉතින් අර ටිකක් රවුමෙන් එන්නවලු දැන් හිමිල පල්ලේට බැහැලා රවුමකින් එන්නවලු දාන ශාලාව කියන්නේ. දැන් ඉතින් අර මිනිස්සු පිටත් කරලා දැන් ඒගොල්ලෝ රවුමෙන් එනවා. කොහොන් තාපසයා දිනනවලු ලොකු වෙලා. කලවුඩ ඒක කනෝගේ යට ගහලා තියෙන කියලා අපි හිතමුකෝ තේඩාවක් කියලා අපි හිතමුකෝ දැන් ඔන්න අර මිනිස්සු දැන් පල්ලෙහාට එනකොට ඒක ඊට ඉස්සෙල්ලා අර ගොල්ලෝ දැන් පිටත් වෙන කොටම තාපසයා තමංගේ අතපෙන් එළියට ඇවිල්ලා අර ලනුව දිගේ පල්ලෙහාට බහිනවා අනිත් පැත්ත බැලලා අර ගොල්ලෝ එනකොට දාන්තරයි වාඩි වෙලා ඉන්නවා ආ ඔහුගේ වරිණ අපි දැක්කෙත් නෑ කොහොමද වැඩි අපි ඉතින් යන්නේ ඉන්නේ විදිය ඔහොම තමයි ඒ කියන්නේ ඉන්දියත් තියෙනවා කියලා නේ ඔය අතරේ පින්නත් නෑ අදත් එහෙම මොන තරම් මිනිස්සු ඉන්නා තමන්ගේ නැතිමන වෙන්නන ආමඳුරෝ තාපද වෙනත් ආගම් වල ඉතින් දැන් ඔය ප්‍රාතිහාරයක් කියලා හිතාද ප්‍රාතිහාරයක් පානාය කරන මම මේ කියන්නේ දැන් බල කාලාන්තරයේ විවිධ ප්‍රාතිහාරේ පාපුව ඉන්නවනේ අද ඉන්න තැනක් හොයා ගන්න නෑනේ මොකද මිනිස්සු හුඟක් විචක්ෂණශීලී වෙනවා දැන් ඉතර වගේ එහෙම ආහනකොටම දැනුනොත් පහදෙන්නේ නෑ ඉතින් දැන් එක විනී කියේ අර කණ්ඩායමේ මෙයක් ආගේ මොකක් හරි රටකපඩ වැඩක් ඇති ඕක අල්ලන්න ඕන කියලා ඊළඟ සැරේ දාන ගිරහම අර විහිළුකින් ආරාධනා කළාලු යන් තාපතුමනි දානසලාව අනේ අයියා යන් මම එන්න එතකොට ඔබ වේදා වගේද කොහොමරි මං එන්නකෝ යන් කියලා දැන් මම අර මිනිස් පාර යටි පිටක් කළා අර අපටි මිනිහට අමිනික එක හැංගිලා උන්නා පිළියකුත් තියාගෙන අතේ අරින්න නෙවෙයි මොකටද කියලා බලපො දැන් දැක්ක තාපසයා ඊට ඇවිල්ලා ලනුව පල්ලෙහාට දානවා හා දැන් තාපසයා ලනුව දිගේ එලිලා පල්ලෙහාට එනවා එතකොට ලනුව නොපෙළ තෙක් මාන්ට දැන් පරවතින් මැද හරියක් එනකොට මොකද කළේ ලනුව කැපුවා ලනුවක පොඩි ලනුවත් එක්ක තාපසේ යවීම මොකද උනේ ඕනක් ටිකක් බීජි උකුලේ බිනුනා ඒ ගහනවා දැන් අර මිනිස්සු තාප ගලෙන් එහා රවුමින් එනවා දානසාල කිට්ටු දැන් මේ උනේ මොකද දානසාලට එල්ල කරන මේ ලනුව එයා පල්ලෙහාට ඇවිල්ලා ඒ ලනුව ගල් පව්වේ පාමුල ඉඳලා උඩට වෙනකට දානවා දැන් අතරම කැපුවා නේ අර මිනිස්සු දැන් අහනවා අනේ මොකද තාපසතුමනි උනේ ආන්න දෙයක්වත් නැහැ වෙච්ච වැඩේ දැන් ලනුවක් తీලා මිනිහක් ඉන්නවානේ තාපසේ තින්නවානේ මේක දබහන්දි කියලා ඉර්ධි ප්‍රතිහාරේ කියලා ඇහුවා. පින්නත් මේ එතෙන් එදා තේරුම් ගත්ත මෙන්න මේ කට්ට කයිදාටික මෙහෙම තාලේ චරිතයක්. ඉතින් ඔන්න බාගිතු ලහන්දේ ආරාධනා කළ යම් කිරි කොහොම බාගිතු ලහන්දේ ප්‍රකාශ කරනවා අර වගේ වැඩක් කරන්න නෙමෙයි. ගුණයක් පෙන්නන්නත් නෙමෙයි. නමුත් කියලා යම් යක් මං එන්න. එහෙම පිටත් කළා දමදිව මාතම ගහ වෙත ගිහිල්ලා ඒකෙන් ගෙඩියකුත් අරගෙන උරුවෙල කාශ්‍යපට කලින්ම දැන් වලදර ශාලාවට ගිහාගේ ළඟට ඇවිල්ලා වැඩ ඉන්නවා. උරුවෙල කාශ්‍යප ඇවිල්ලා අහනවා. පාගම්මින් ඇවිල්ලා. පාගතුන් හන්දක පුදුම ඉඳ අහනවා. මහන ඔබ මොන පාරෙන්ද ආවේ?
Kumada mata balu mau menghiawe. Mana entertain ini kamu para ini para ini dorong mereka kumada apa? Kasih itu membawa bintang kote. Yang dambaga hak bisa kami diwa ini itu dambaga diwa kira nama tiennu ada. Anu barat. Yang dambaga hak bisa kami ngagarin itu dambaga diwa kira nama tiennu ada. Ini dambaga hati gila pale gus taragan mami ayam ini itu kan. Kasih itu mami dambaga pale mana warna yang harus suan ini rasa ini juktai. Oba kayak nanti nama mereka warna. Mami mami dambaga dia hari suan dari rasai. Yang ada adat dambaga seperti na curi kediwa ini bintang mereka loko kediya. Jadi honda penen mereka. Dua tiga lala ganda dia mereka. Oba kayak nanti nama warna. Kita tata kita nanti desa nak. Urwela kasih begina honda ini. Oba kena dambaga le oba warna dana mati pa. Oda itu nanti ini tin nanti buah gaman. Nah ya agen bisnis itu gunia tin nih gunia ingin apa itu mau ngana tuh teh mih. Metekal mau warna warna lagi jiwi teh demi warga dambaga dia kayak gitu teh mah. Arah itu irdiak nanti buah pe inovan. Irdiak nanti buah ikut pilihkan dekat mana itu nih. Jadi itu nanti tin nanti warga boleh tahu tuh lah nih mahamahana nanti loko andro mah irdi tin nih kene. Eh teh bayar apa warga arah apa irdiak nana. Eka eka istirahat. Orang lain kita tuh beri matanya di mana karena hati dia kata. Dia kata nanteng hilang ke dalam sih. Karena kipi kimi kata sebelum kau belanda. Itu kan merasa bahwa karena pindah di sini dawan ini pilih kandung karena. Jadi di mana tapi karena tidak istirahat. Tapi ada obatat mata karena wibraha itu di mihem kali gitu. Unat karya kene artabat lese kali gitu. Unat artabat cuma agani ini teh. Apa itu teriun bahasa ini yang mak agani ini teh. Apatah awastha usaha kita loh, hitala satu inovan, satu itu tapi ada double lini syarikat itu parinci KJD, perusahaan pinat putunwan, bagaimana sanunika Vikramasinghe pinat tapi dia ni ekine, tempel daikat terdiri ma, kocir watna dia dikila kalpera inovan, pinatnya ni etan pinu budine pendi. Ini baru Dharma Deshra agak daikat terdara agenah, laba gat mahakusal balai. Beri mahal DNA mana KD, minsan di siapta DNA ke pasal upan DNA meeting, aite asirwad kerana tar, eh mau pi jual balap perutuinwa. Oke, mau onara vidumini bal doni agi adiapan katitu, sar tergawi mana setpa kerana tar balap perutuinwa. Tuh upan DNA sebagai tino, eh dua tar tanih doni tar, dengan tar mana cakti ma. ආශිර්වාද බලයක් පොඩ නගන අධ්‍යාපන කටයුතු සඵල වීම සඳහා ඒ උභය බලාපොරොත්තු ප්‍රධාන වශයෙන් ඉෂ්ට සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා ඒ දරුවන්ගේ දැල්වෙන මිලිපහණක් වෙනෝ ජීවිතේ ඔයාලා දෙන්නට බලවත් ආලෝකයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා රට ජාතිය වෙනුවෙන් අවුරුදු 27කට පෙර දිවිදුන් රණවීර කේජී දිනේෂ් සමන්ත සහෝදරයාට සහ මියගේ සිරිණගේ දිවිය විරු දරුවන්ගේ කුල වංශයක සහෝදර සහෝදරයන් හැටියට දැන් එකාගේ ගෞරවයට ලක් වූ ජාති පුත්‍රයෙකුගේ වීර පුත්‍රයෙකුගේ වීරෝදාර පුත්‍රයෙකුගේ පෞලක පිරිසක් හැටියට අපි විශේෂයෙන් මුළු මහත් රටේම ගෞරවයේ එකතු කරමින් දිනේෂ් සමන්ත ආදරණීය පුතුනි ඔයාටත් පින් දෙමින් ඔයාට පින් දෙන්න කටයුතු කරන මව කියන සහෝදර සහෝදරයන් හැමත ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙමින් මේකේ ශීල ජාතියින් දක්ින් දී පරමුණු කරගෙන තියෙනවා සතහන් කොට තිබෙන විශේෂයෙන් ලබගේ කැටවල හේමාලක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා වගේම සුජීවත්ව සිටින උතුම් මව්පියන් වහන්සේලා හතරබලට ආශිර්වාද කිරීමට අප සිදිරිමට අප සිදු කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනාව ඉතින් පුතේ දුවේ ඔයාලට ආයු වර්ධකෝ ධන වර්ධකෝ ශිරි වර්ධකෝ බල වර්ධකෝ වර්ණ වර්ධකෝ හොතු සම්බදා කියන උතුම් බුද්ධ ගුණ ආශිර්වාද වාක්‍යයෙන් ආශිර්වාද කරන්නට කැමති දිරු යහපත් ප්‍රාර්ථනා සම්බුද්ධ වේවා නිවෙන නිවෙන තුරු ඔබ අපට වාසනා වේවා අප ඔබට වාසනා වේවා සීළු දෙවියෝ ඔබට නිරන්තරයෙන් රැකවල් සලසත්ව දෙවියෝද පතන බෝධීකි නිවන් දකිත්වාය ප්‍රාර්ථනා කරනවා ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං තිරං රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං තිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති සාදු 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 මෙත්නිත් පාමුල ධර්මාන ශාසනාවයි නිමාවට පත් වුනේ කාලය ගලාගෙන ගියත් වේගයෙන් මේ දේශනාවට නැවතීම් තිත තබන්නට හිත එකනොත් නැහැ මත් බොහෝමයක් අසීරුවෙන් බලාගෙන හිටිය අනේ තව ටිකක් වෙලාව තියෙනවා නම් කොච්චර වටින දෙයක්ද මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගුණය සමහරු කියනවා ආශ්චර්ය අද්භූත කාරණා නැත්තම් මේ ඉරුදි ප්‍රතිහාරයන් ගැන කතා කළ යුතු නැහැ ඒවා ಇಲ್ಲ සාහිත්‍යමය කාරණා කියලා අපි එය දෙවනුවට කතා කරන්න තියෙන හැබැයි අපේ හාමුදුරුවෝ මේ ඉරුදි ප්‍රතිහාරයන් එක්කේ සමාජයට ගලපන්න විශේෂයෙන් මේ වර්තමාන සමාජයට ගලපන්න දරු උත්සාහය තුළ කොතරම් අපට හැදෙන්න පුළුවන් කමක් ලැබුණාද ඒව වාදියවත් අපි හිතේ තබා ගන්නට
Api nopena bunuh tim, api yang terkira nama yang ke insa, kondin disewan nyoma darmi yang anda dipri, api selawak terjawab ke wati nadi senawak sebenih keran lebuni, iutum dahamma ke pahada din nanti kaki itu kerupu api naik kaham gula nahasi, pujuni ke tebel he malok naik kaham gula nahasi, hidup bewa, nirogi bewa, tirkai shopi ham gula nahasi ke le bewa, api hemadem prarthana karan niyamai, tawa chatadi ke kalya, misasani, tawa durata rekagan nanti itu le darmi ke nutum panwiti samaji ke tekeran nanti unahasi. අපට දම් පෙන් දෙමින් සිවුරු පිළිතර පුදමින් වසර ගණනාවක් පුරා මේ වැඩසටහන විශේෂයෙන් පටන් ගන්න අවුරුදු 5ක කාලයක් වෙනවා. ඒ ඇත්තන්ගේ සිව්පස දාණයට පින් සිද්ධ වෙන්නටයි. එනිසා අද දම් පෙන් තුත් සිවුරු පින්නතුල්ලා බලවත් ලෙස සතුටටපත් වෙමින් සිව්පසෙන් අපිත් අපේ පුදබිමට මේ මේ විදිහට අපෝපකාර කළා නොවේදයි හිත හිතා සතුට වෙන්නට ඕනේ. නම්බොත් වෙන වෙන වශයෙන් නොකියුවත් මේ පස් අවුරුද්දක කාල සීමාව තුළ මාතින් මෙබඳු මෙහෙවරක් සිද්ධ වුණා නේද මේ පින්කමේ කොටස් කරුවෙක් නේද මමක් කියලා බලවත් ලෙස සන්තෝෂ වෙන්නට පින්නේ ඔබට පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ මේ අපේ ශ්‍රාවකයෝ මේ අතර බොහෝතරයක් ඉන්නේ සම්පූර්ණ වශයෙන්ම එනෙක් ශ්‍රාවකයන් මයි ඇත්තටම මේ කාරණාව මේ භූමිය අද වෙනකම් පවත්වගෙන නැහැ. පටන් ගත්තා දාහිත. මං හැමදාමත් බුදු බව පතනවා නම් බුදු බව පසේ බුදු බව පතනවා නම් පසේ බුදු බව වහරහත් පදවිය පතනවා නම් මහරහත් පදවිය අපේ net fm ගුවන්විදුලි මාධ්‍යයේ නිර්මාතෘවරයන් හොත්ගරු සභාපතිතුමන් ඉදලා සියලු දෙනාම අපේ දරුවන් හා සමාන අපේ දෑතේ දෙවති අපට සමීය ශක්තිය ලබා දෙන වාරුව දෙන මගේ දරුපැට උන්ට ඒ අතරින් අපේ වරුණ පුතාට විශේෂයෙන් කවුරුත් අමනාප වෙන්නේ ආශිර්වාද කළාට මොකද හේතුව හැමෝම මේ බොහෝ කතා කරන්නේ මට කතා කරලා තහන මගේ අංකය කිව්වම වරුණ පුතාද මොකද නැහැ වරුණ පුතාගේ තාත්තා වීලු කරගෙන යනවල් අනන්තයි ඒ නිසා පුතා හමුණාවක් කියලාගෙනනේ ඒකට වලාම පුතා කියලා ඒ වගේ ඒ දැලවරේ සියලු දෙනා මාතාලා ඇත්තටම බුදු බව පතනවා නේද ඒක ඒ තරම් ශක්තිමත් එකක් මොකද මම තරම් මං හිතන්නේ නැහැ හැම තත්පරයකම හැම දවසකම හැමදාම් කටක් පාසම පින් දෙන තවත් කෙනෙක් ඉන්නවාද කියලා ඒ තරමටම මගේ රය ඒ වෙනි විවෘත වෙලා ඒ කළුණේ මං හැම මොහොතකම හිතින් දරමින් සලකමින් පිටත් පවරනවා ඒ වගේම අපි ගිය සතියේ සිහිපත් කළා දැන් මේ ප්‍රශ්නම වසමාලං කරවන්න ඕනේ දිනේ වසමාලං කරවඩ ප්‍රශ්නම විතරක් නෙමෙයි මේ වැඩේ ඉන්නේ සියක් නමක් විතර වගේ සියලු දෙනා වහන්සේලා අන්තිවාසික වස්සමාදන් වන්දනම් බවට පත් කරනවා. එවැනි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. වගේම තාවකාලික පැවිද්ද ඉලා සිටින සියලු දෙනාටම මේ ඉදිරි සතිය ඇතුළත අපි ලිපි මගින් දැනුවත් කිරීම කරනවා. මේ තුන් මාස ඇතුළත අපත් සමග එකවර වැඩෙන්නේ කොහොමද කියන කාරණාව. ඒකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන කාරණාව. අපිට තියෙන පහසුකම් මොනවද කියන කාරණාව. ඉතින් ඒ හේතු කාරණා එක වස් කාලයේ ගත කරගෙන යන්නට අවශ්‍ය කරන දම්පැන් හිකපි සකස් කර ගැනීම, චිවුරු පිළිකර සකස් කර ගැනීම, වැසිසල් පෝජාවල් සකස් කර ගැනීම ආදියට දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා සිහිපත් කළා. ඉතින් පැමිණිච්ච දුරකථන වලින් පිළිතුරු දෙන්න පුළුවන් වෙච්ච දුරකථන එක දුරකථනයක ඉන්න වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නකොට තව දුරකථන 10ක් විතර එනවා. එක වෙලාවේ ඔක්කොම දිනවින් කරගන්න බලනවා. ඒ නිසා ලොකු අවහිරයක් වුණා. ඒ නිසා සීමිත සංඛ්‍යාවකටයි තව අපට අවශ්‍යතාව සපුරා ගන්න ඉඩ දෙන්න පුළුවන්. තව බොහෝ හිකපාඩු තියෙනවා. ලොකු වැඩක්
siak tamak kitara wada idura ratna pikkawak karana eka enisa e punnya shakti tat me wenakota daayaka wetcha daayaka wage hitagena inna pitaturata api adasita idiri satya dakwa visheshin avasthawak laba denawa e hama karanayakadama man ekata ek pinak bawata pat karala punnya anumodana karanta wala nisa moolika avasthawa me asirimat bhumiye thula loka sampada swamina hatara prashnamak wada induwa ganna man wage duppat bhikkhuna wasa namakata puluwakkum labune oba nisa kiyana karanawa nawathath sipak karamin ekata pinpet pawarana mama oba divam pinisa yam tarak prarthana karana de prarthanada hita me pitin yam visi satya kriyawak karana de satya kriyawanda ishta siddha wewai salaveni mahada satya prarthana karanawa puti upasampada yana wacanaya gihi pæridi api kaatak uruma wacanayak kiyala wanakamata hitena e hituvilla enne sabba papasa karanam kusalasa upasampada kiyana me gathawa sihi wena hama wareka mokada me bhumiye dawasata thun ware koy gathawa hima oy gathawa kiyala thiyara adishtana karala thamai depan sih ura bapak naik kendera panjang tamai, api dan puja wala adi siaran sih terkeran. Itu khususnya supaya kamu tahu, karena itu mulukan ini mah paling atmi dila. Mulukan ini mah pina khususnya dakwa harawa kita rahat pada bi dakwa yamu karagana, yam punni dharma sih terkeran, ini punni dharma siaran mah khusah, khusah. Tapi kalau kita bawa kami posisi ini mau jalan tenor. Jadi udahannya pas yang kata mah, tapi itu kumurak kita kumurak kita api lihat dia udah waktu harawan. Tunda lihat di sini terlalu no, lihat di sini terlalu lima nilai apa yang arumun hebat, goyang dusti katakan kerja ini. Itu kata, eva ke apa pindah karena dona pindah karena botol, ada jalan yang awasnya, jalan yang kumpul be lihat di sisi karena awa game, beberapa jiwa itu pilih posisinya no prarthana karena dek nai, prarthana karena dek nai, tapi kumur sih terlalu eva kita prarthana karena dona itu waktu hari uang, prarthana karena nih tika nih lihat di hari agar agi lah, nih goyang dusti soalnya posisinya kayak eva, itu botol rahat pada biasanya aja, nih yang pinkam akter lah rahat pada biar mulu karena udah nanti niwan arah mulu karena ada ya khusyuk upasampada orang tidak mungkin. Itu kota khusyuk upasampada orang emang tentang pina khusyuk ya baru pat karena niwan arah mulu karena kota kena situ ini lihat nih. Mau itu bawa itu aja kawatan hal lebih no namun tanhawat nih kawatan pat lebih no tanhawat nih. Niwan nanti nengkam bawa kia kunat ya anda situ no eba sampat lebih no tanhawat nih. Nih, awal bahaya mupadin no, dili bahaya mupadin no, brahma bahaya mupadin no, emang agak nih. Bawa tanhawat nih, wibawa tanhawat nih. Tuhan tanhawat ini hita mudah agar. Adhyatmik waktu nih, hada agar tanah jami, adhyatmik tatte hada agar tuh gih awiwa, pavidha awiwa, swiru dinam, kusala tuh upasampada. Sacitta pariyodha panang, ini hita itu disitu. Mukada ini tanhawat muka wat nih itu kota, ralu badri samoha cetana itu no upadawa gandu no pinkaran, pinkaran kota bawa sampai ikan terlebihan, prasara kerana itu ini keran, sa, tamai ada sakit tempat itu karena tunggu kiwa lah jadi kita pilih suka gandu no kene kan, tahu apa demi kerja wikrah keran dari tina bawa itu darma desa nawak mau nih kan, namun temi rutak jadi lo ke itu cuma hasil lah, ya upah hamba tahu kan baru, itu hasil dari kita yang kerewat, kiti, bagi itu mahante upagam pada bumi itu pakkal awatta peno orang wisata kini pasti wisia orang itu sempurna ya wise upang wise wisia orang itu sempurna itu semua menanti rata mai me upagam pada tiade pihidola tiade itra kali kini pasti itu ini puro kali kami itu upagam pada bumi puro kali di tulurwan saran ini kali ini pavidi pihiti wah upagam pada waktu ini pavidi upagam pada awal abad itu seikhwa kira pampajam upagam pada antara kiri tamai pavidi dada upagam pada waktu ekka dawa sih jadi belati. Kayaknya mahana bina mahana pavidi bumi itu nona kita upagam pada. Kita upagam pada bina. Itu itu kalau tuh upagam pada waktu kuma dikir tuh orang tuh. Mereka kini pari ayah batal kipe itu. Adi sih itu siksa sangkya atau upagam pada waktu itu. Itu kalau tuh oke di sana tamai jadi kita kotiya sanggara sile pihitro. Ini kotiya sanggara sile kianne adi sih ya. Adi sih adi citta adi praknya adi nam apada nithara banapade ayena penena etoka adi sila kiyala kiyanne ida wada thawa ihala silayak nathi nisa atipati kiyala kiyanne ida wada ihala kenek naha kiyana ekena e nisa me laukika mattamen gannata puluwan samadhan wenna puluwan ihala silaya thamai me upasampada sila kiyanne etoka eka silpada samadhan wenna kohomada kiyala eka kotiya sanghara sila ena kotiya manase ekata kochchara wala ayida ekata mokada pay bhage kiyata ini pakai bagian puluhan, puluhan, puluhan. Ada maha ati pada sesuatu yang kena lagi, maha ettadi ayatule, silu ettadi ayatule itu lagi. Upacara apa nabi ksu? Eh, mau tanya sih ke satu rupa arah nikah oke. Tambangnya hatar pete arah sah 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 gini nuana. Anne eh ksu eh sih le, noka doa biaya itu itu rupa tanah gak gak tuh. Ya upacara apa dah sih le, kada nak orang gak terkene. Satu rupa arah jika kene kumandis. Ekak tamai, mai tuh nazar rupa arah nikah. Kene istri purusa sambohoge සංවාසයක් සංසර්ගයක් නොමැති වීම එක කාරණාවක්. අනිත් කාරණය
අදින්නදාන පාරාජිකාව. සොර සිතින් කිසිවක් තැකුඩා දෙයක්වත් ගන්න නැති. ඉතින් තැකුඩා දෙයක්වත් ගන්න නැහැ කියන තැන ලැබේවා කියලා හිතන්නවත් නෑ මුගේ දෙයක්. එහෙමයි. ඒ වගේම හිතලා දසමන කරේ ඈක් කරන්නේ කියලා දැන්. ඒකත් හොරකමක්. ඒ නිසා හොරකම කියලා කියන එක කොයි ආකාරයෙන් සිද්ධ වුණත් උපසම්පදා වික්ෂුරේ ඒකත් පැරදියෝ. පරාජිකා කියන වචනේ තෝරගම විතර පැරදෙනවා. කියලා. දැන් මේ පැරදුණා කියන්නේ නිකන් බොදු පොළ සිඳිරද තල් ගහක් වගේ. ආයෙ වැවෙන්නේ නැහැ කවදාවත්. ආයෙ ඒක ජීවිතේේ සිල්පදේ බිඳුණොත් ආයෙ සිල්පදේ රැකෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ රටේ ජනතාත් ස්වාමීන් වහන්සේලා උපසම්පදා භූමියට පත්‍ර වැඩිනවනම් ආධුනිකයන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලාට නව උපසම්පදා වික්ෂුණ වහන්සේලාට මේ අවවාදෙ හුඟක් වටිනවා. එහෙමයි. එතකොට අනිත් එක මරණ වන්නන් වාසන් වන්නේ. ඒ කිව්වේ කවුරු හරි ජීවිතේ බලවත් විද පීඩා විඳිනවා නම් එයාට මැරෙන එක හොඳයි කියලා කියන්නවත් හොඳ නැහැ. ඒ සත්ව ඝාතනයකට කියන්නත් දෙයක්. ඒකත් ජීවිතේ පරිදිමේ එක කාරණාවක්. අනිත් එක තමන් යම් කිසි මගපළයකටපත් නොවි. තමන් මේ මගපළයටපත් වෙලා ඉන්නවා කියන එක ඇඟෙන විදියට කතා කිරීම හෝ යම් කිසි සීලයක් අවංකෝරකින් නැතුව අපි හිතමුකෝ එහෙම කියලා මං මා මා මාළු කෑලි නම් කරන්නේ නැහැ. මම හොදින් ඉලක් කරනවා කියලා කියනවා වෙන පුළුවා. එතකොට නැති ගුණයක් මේ හොදි කරනවා කියන්නේ කැලි කරනවා කියන්නේ දෙකක්ම නෙවෙයි. එකක්ම නෙවෙයි. ඒ වගේ ඒ කියන්නේ මාළු පොඩි කරලා දැම්මොත් එහෙම දිය වෙන ගානක් නෙවෙයි. දිය වෙන ගානක් නෙවෙයි. ඒතර මාළු කැලි කරන්නේ නැහැ. ඒ නිසා අර ඒ වගේ උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව කියලා කියන්නේ තමාලඟ නැති ගුණ තියනවා කියලා පෙන්වන්න හදනවා. බායිරදී කරවල මත් මාරු වහල්කට මොකක් නැහැ. තනින් මුයාගෙන නෝනා අහු වෙන උත්තරිනොත් ධම්ම පරාජිකාව. ඕනම දෙයක් විවෘත කරලා අඩු වෙන්න පුළුවන් වරදි මන්ට මේ හතර කරන්න බෑ. ඊට මෙහා අපේ ජීවිතේ පොලිපොඩි අලුරුණුකම සිද්ධ වුණා. අලුරුණුකම සිද්ධ වීම අනිපැගේ අප්‍රසාදයට ලක් වෙන දෙයක් වුණත් අපි ඒක වැද්දේශනා කිරීම විනය කර්ම දේශනා කිරීම ආදී කටයුතු බොහෝ සීමාව ගැන කටයුතු වලදී ඒක පිරිසිදු කරගන්න පුළුවන්. නමුත් ඒකව සංවද ඕනේ නැහැ. එතන මේ පොය සීමාවේදී ඔය වැද්දේශනා කරලා පිරිසිදු වෙන කාරණාත් අන්තර්ගත වෙන්නේ උපසවන් වික්ෂුන් වහන්සේලාටමයි. විතරයි. පොය සීමාන් සම්බන්ධ වෙන්නේ ඒ විතරනේ. ඒ හතර පරාජිතාව තව තියෙන සංඝා දේශ අතුලත්තේ පාටිදේශණියේ මොයික ආකාරයේ ප්‍රමේදගත කොටස් වෙනවම තියෙනවා මේ කෝටිය සංවර්ධීරට අන්තර්ගත. ඔව්. දැන් ඔය අපේ පොත් වහන්සේලාගේ විනය පිටකයේ තියෙන පරාජිකා පාළි පාටිච්චේ පාළි පිටක පාළි බලවර පාළිනේ එතන පර ඇතුළත් වෙන්නම උපසම්පදා වික්ෂුන් වහන්සේ රකින්න සීලය. ඒ පොත බැලුවම තේරෙනවා කොච්චර අවාරුද කියන්නේ. ඒ නිසා නිකන් කතාවට කියනවා පුරාණ හාමුදුරුවෝ තාමරයෙන්ද හතර පරාජිකා වුරුදු මේවත් එන්නත් හොඳයි කියලා. ඇයි මොළදාබදාවට වය වෙනවා. ඒ තරම් අමාරු සීලයක් හිතට ගත්තොත් සිල් රකින්න හිතගෙන උපසම්පදා වෙච්ච එකනා බොහොම අවබෝධයෙන් සත්‍යක්‍රියා කරන්න හිතාගත්ත එකනා මේක සැබවින්ම අදි සීලය අදි චිත්තයට අදි චිත්තය අදි ප්‍රඥාවට හේතු ප්‍රත්‍ය වෙනවා. සාමාන්‍ය සීලය සාමාන්‍ය සමාධියට සාමාන්‍ය සමාධියට සාමාන්‍ය සමාධිය සාමාන්‍ය ප්‍රඥාවට හේතු වෙනවා වගේ අදි සීලය නැතුව අදි චිත්ත පහළ වෙන මේකට සමාධිය වඩන්න බෑ ශක්තිමත්. මොකද ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර සමාධිය වැඩුවොත් තමයි ලෝක ශක්තිමත්. මොකද ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර සමාධිය වැඩුවොත් තමයි ලෝක ජීවිතයේදී උපවිදලා ගිහිල්ලා ආයෙත් පැවිදි වෙන්න පුළුවන්. මොනවාරි කාරණාවක් නිසා මාර බලවේගයක් නිසා උපවිදලා යනවා. හොත ආයෙ එන්න පුළුවන්. හැබැයි උපසම්පන්න භික්ෂුවකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකද උපසම්පදා කියන්නේ අදි ශීලය බැහැර කරන කෙනෙක් ආවම පංචශීලයේ ගිහිල්ලා පස්සේ පව මෞපිය උපස්ථාන කරන්න කෙනෙක් ඇත්ත නිසා යනවා කියලා අපි හිතමු. ඒ මෞපිය මනාව ආපව වෙන උපසම්පදා වෙන්න පුළුවන් ක්‍රමයෙන්ද පුළුවන් ක්‍රමයෙන්දයි අරක සීල් පවරණය කරලා යනවා. කොහොමද 29ක් පමණ මහා සංඝරත්නය එකතු කරලා නියම විදිවලට උන්වහන්සේලාට තමන්ගේ අදහස කියලා ඔබ වහන්සේලාමව සීලේ පිළිතුර මගේ උපවිදි බව අරුක්කම් බව පිළිගන්නේ කියලා උන්වහන්සේගෙන් අවසරයක් ලබා ගන්න සමාදම් වෙලා යනවා. ආයෙ පුළුවන් මිත්‍ය දර්ශක ඇවිල්ලා ඒ සීලේ සමාදම් වෙන බලාපොරොත්තු වෙයි. එතකොට අපේ හැමතුරනේ දැන් පරාජිකා භාවයට පත් වුණු භික්ෂුණා දැන් අපි ඔය ඔබ වහන්සේ කියපෝ සතර පරාජිකාවන් බලනකොට ඔහුගේ කාලේ අපිට සාමාන්‍ය
ඕන තරම් එහෙම පිටුනහස දකින්න පුළුවන්කම ලැබුණා. දැන් එතකොට පෙරදෙනවා. මේ අර වහන්සේ කියලා තල්ගසක මුලක් නැති තල්ගසක් වගේ බවට පත් වෙනවායි කියලා. එය ශාසනය තුලද වෙන්නේ. දැන් ඒ ස්වාමීන් වහන්සේලා අපි වර්තමානයේ දකිනවා. එහෙම ඒ සතර පරාජිකාවන්. ඔව්. ඒ කොහොනා නපනානේ. ඒතකොට කොහක පැවිද්දක් ඒක. අර කොහොන් තවුසගෙන මං කිව්වේ. ඒක කොහක පැවිද්දක්. එයා දන්නවා මං පරාජිකාව බවට පත් වෙලායි කියලා. නමුත් එයා මිත්‍යා දෘෂ්ටික හැංගීමකින් හිතනවා. ඔය පස්සෙන් බහු දුවඳුරු පනෝප ශික්ෂා පදන්නේ. මොල් කාලේ මෙහෙම නැහැ නිසා මේ කාන්තාවක් එක්ක අභිරමණය කළා කියලා තම සංසර්ගයේ යෙදුණා කියලා අභිරමයෙන් වශයෙන් හැදුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එයා ඉතින් හිතින් හිතා ගන්නවා. ඒක ප්‍රකාශ කරපු ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලාත් හිටියා. මම මෙතනම අවවා ගන්නවා කාන්තාවක්. ඔව්. එහෙම එහෙම කියලා කියපුවත් අත්දැකුවා. හැබැයි ඇත්තට බැලුවම දැන් මේ ප්‍රජා ජීවිතය කියලා කියන ඒ කොටස දිහා බැලුවම මේක විපාක දැනෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ නිරේතික මත විස්තරවලදී පැවිද්දන්නේ අන්න වෙනම නිරයක් කියනවා කියලා කතාව. දැන් මේ සතර පරාජිකාවට පත්තුණු යම් කෙනෙක් ඉන්නවනේ කියන විරුද්ධ කරන්න බැරිද? අනිවාර්යම නිරේත. එයා අනිවාර්යම නිරේතය යනවා. අනිවාර්යම නිරේත යනවා. හැබැයි එයා බලවත් ලෙසම කුසල් උපදවා කියපු තමන්ට පස්සේ වැරද්ද තේරිලා පැවිද්ද නිරගෙන. ඔව්. මම විශ්වාස කරන හැටියට ඒකට තමා වෙන්න ඕන මහා සංග්‍රහණයමගේ ප්‍රකාශනයේ වරදක් වෙන්නට පුළුවන්. නොවැළ පිළ තියෙන්න පුළුවන්. යම්කිසි විශ්වක් මොකක් කරේ වරදක් නිසා අපි ඉස්කියකට පෙළඹීම කියලා අපි හිතමු. හොඳ සිල්වත් ගුණවත් බණ කියගෙන හිටපු අවමුතුරුන් ඉන්නවා. අපේ කාන්තාවන්ගේ තියෙන ආලින්දනය නිසා මාර්ගවලියක් ඔබ අපේ විදිහට පරාජිකවට අහු වුණා. ඒකේ උපසම්පදා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමීවට පත් වෙලා කියලා නෙමෙයි. නෙමෙයි නෙමෙයි. එතකොට ඒ විසුණුන්ට දෙයක නැෂා. අනේ මං ජීවිතය කරගත්තු වෙර. ඒකේ පීඩා විඳලා සුකුත් එනවා උනාද විශේෂයෙන් ඉක්මනින්. ඒතරම කිව්වේ නෑ තමයි. මං කල්ගත කළා තමයි. එහෙම ඉඳලා ගත කරමු දින ගානට පහ බයනක පින්නත් නෙමේ සංඝාර්ෂ දෙකකටව කොටසක් තියෙනවා. දැන් අතිරේක කීවර ලැබිලා ඒවා අදිස්ථාන කළේ නැතුව දවස් 10ක් ගිය දවස් 10ක් ඒ විදිහින් අපව පිළිවෙතක් කියලා පුරන්නේ. එතකොට උපසම්පදා විශ්වයක් වුණත් අත්කපු කාලේ කොච්චර ඇද්ද දරුණු අකුසලයක් නේද? නමුත් උනාද ඒකනෝ නෑ. මම තනියම කටට පිංකුව සංවිධානය කරනවා. පොඩ දැන් බණ කියලා ලැබෙනවා බලෝබ. අපහර කෙලි සිවුරු අරගියක් ඉන්නේ. එයාට එතන ආපහු කමන්නයි මං පරාජිකා වෙලා උපවිදලා හිටියත් මං පරාජිකාමනේ. මම නෑ නමුත් මං දරුමහා පිංකුවක් බාරාට ගන්න සම්පූර්ණයෙන් මේ පිංකුව මගේ ශක්තියෙන් දායකත්වයෙන් එක දමක් වැඩම කරන්නේ මං කරා. කරලා මම මගේ අකුසලයේ විපාකය කොහොම හරි ඉවර කරගන්නවා. ඒක යටපත් කරගන්නවා. ඒක වෙන්න දෙන්නේ නැතුව අපාගත වෙන්න දෙන්නේ. පුළුවන් තරම් තමන්ගේ හැම ක්ෂණයක්ම තත්පරයක්ම වෙච්ච වැරද්ද එකන පළුතැවිතේ වෙන්නේ එක නෙමෙයි. වැරද්ද පිළියෙන් නදාගන්නින් කටුක කිරීමෙන් සැලකේත ප්‍රමාණයකට මේ අකුසල විපාකේ හෝ සම්පූර්ණයෙන් හෝ නැහැ කියලා හිතුවිල්ලක් ඇතිව මට යමක් ඉදිරිපත් කෙරේ. හොඳයි. අපි හඳගෙන එතකොට අර වහන්සේ කියව අවුරුදු 20. මම පොඩ්ඩක් මම ඒක කියන්නේ දැන් පංචාරන්තර පාප කර්ම කළාම ඒ ඇයිට සුගතියක් නැහැ කියන දුගතියම කියනවට. නමුත් දෙව්දත්තරත් මතිය අන්දිරේක මොහොතකට බුදු වෙනවා කියලා කතාව කියන එක කියලා සාධාරණ නෙමෙයි. එතකොට අර වගේ භයානක නැහැ කියලා කිව්වට අපායට යන එක කුසල වෙන පිටේති බලවත් කුසලයෙන් වහන්න පුළුවන් කොහොමද වෙයි කියලා නිකන් හිතෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් පැරදුනා කියලා එතන පසුබාගින නැත්නම් ඒ කනස්සල්ලින්ම ජීවත් වෙන්න ඕනේ නැහැ. පරාජිත ජයග්‍රහණයට මූල ආරම්භය තමයි. මේ බලවත් කුසලොත් කරනවා. පරාජිතත් වෙලා. එතන පරාජිතා වෙච්ච එකට යම් කිසි විපාකයක් ලැබෙනවා නම් අර පස්සෙන් පහුවරි වැටහිලා බලවත් කුසල කරපෙන්න විපාක ලැබෙන්නේ නැහැ. ඒකේ බලයෙන් අරකේ බලයෙන් ටිකක් සංසිඳෙන්න පුළුවන්. ඒකයි වාගේ වටහා ගන්න අපි අර මහන්සි සිහිපත් කළා අවුරුදු 20 වයස් මට්ටමේදී මේ උපසම්පදා භූමියට ඇතුළත් වීමට අවකාශයක් තිබෙන කියලා වර්තමානයේ. එතකොට මේ පැවිදි භාවය අවුරුදු 20කින් පසු ලබන ඒ අවුරුදු 20ට වැඩි වයස් මට්ටමේදී පැවිදිීමට එන ස්වාමීන් වහන්සේලාට කෙසේද ඒ කටයුතු සිදු වෙන්නේ ස්වාමීන් වහන්සේ? උන්වහන්සේලා පිළිවෙද්ද තමන් වහන්සේ ඒ උපසම්පදා භික්ෂුව අපි එමු යම්කි භික්ෂුවක් පැවිදි උපසම්පදා වයස. දැන් මේ ගුරුවරයා ළඟට එනකොටත් එයා ධර්මයේ විනය පිළිබඳ හොඳ අධ්‍යයනයක් ඇතු වෙනවා. ඒ වගේම මනස පිළිවෙත් පුරනවා. එතකොට ඉකිලි දහම් බණ දහම් කරන විට ගුරුවරයා ආශ්‍රය ඉතා ඉක්මනින් පුරවගන්නවා. අවුරුද්දකින් මානවලේ අවුරුද්දකින් එයාට උපසම්පදා වෙන්න පුළුවන්. වයස මෝකුරා ගිය නිසා. ඒක නිසා හැබැයි විනය කර්මයන් මේ විනය කටයුතු සහ ධර්ම පිළිබඳ දැනුම ඒ ඔක්කොම බලපාන මේක අරුණම බලපාන. පැවතුම් හැසිරින් සියල්ල බලපාන. සමසතකට උපසාදෙන් ඔබ වහන්සේ මට මේ කතාවට මූල ආරම්භය ලැබුණේ උපසම්පදාව කියන එක මහා තේජාන්විත ගෞරවණීය ශීලයෙන් අධික වටිනාකමක් කියලා ඔබ වහන්සේ මනාලෙස පැහැදිලි කළා. ඔබ වහන්සේගේ අධ්‍යක්ෂක ඔබ වහන්සේ දැන් මේ භික්ෂූන් වහන්සේලාට සිහිපත් කළා තමන් වහන්සේලා ඉන්න තැන ඉඳලා තමන් වහන්සේලා වැඩි ඉන්න කුටියේ ඉඳලා මේ හැම දෙයක් කෙරෙහිම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකක්වත් ස්වාමීන් වහන්සේ ඒක තිබෙන ඔබ වහන්සේට කියලා අධ්‍යක්ෂක ඔබ වහන්සේගේ උපසම්පදාවත් එක්කම ඔබට ඒ කාරණා සිහිපත් කරලා දෙනවා. හරි වැදගත්.
Mana matagai upadam padawata jannata kalin mama mata niyama karala thibuna hamadama handawata udai paadan karada satara paarajikawa seekiya oy saamare wada dapote thiyena okkoma paadan tika mage guruwareta mama paadan dunna ilagerata guru anduru kittuwa thiyen kiwwa paarajika hatra gana hungak vittara kiyala denna dina padnawa eka man upadam padawunata passe kiyala denna ඒකෙන් තමයි මම තේරුම් ගත්තේ අර සාමාන්‍යයෙකුට කලින් කියවන්නවත් හොඳ නැහැ කියලා. කියන්නේ විවරණය කරගන්න හොඳ නැහැ බය හිතෙනවා උපදම්පත රහිත කොච්චර මේ අමාරුද රකින්නේ කියන කාරණාව ඇත්තටම ගත්තොත්. ඉතින් අය බොරුවරයා මට බදගයි කියනවා. දෙදෙවුලෝට අධිපති ශක්ත දේවෙන්දයාගේ ඉතර හතරවරන් දෙවිවරු දක්වත් මේ පූජා භූමියේ දෛත්‍ය සියලු දේවතාවුන්ගේ ඇල්ම බැල්ම පැමිණීම ආරක්ෂාව උපදම්පත භූමියේ කෙනෙක් උපදම්පත අරපත් කරනවා ඒකේ සිසිලසින් සුවය ලබන්නට ඒකාක වෙනවා. එනිසා පරිසරය හදන්න. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පිරිත් මණ්ඩපයක් වගේ තියාගන්න පුළුවන් කොටිය. දායක වෙනව මට අද වගේ මතකයි විනද පොරි බැදලා ගෙනාවා. ඒ අපි යන්නේ ඉස්සෙල්ලා මුළු කාමරේම සෝදන්න කිව්වා. සියලු බඩවුට්ටු පිරිසිදු කරන්න කිව්වා. දෝලි පිහින්න කිව්වා. සැතපෙන ඇඳේ අලුත් ඇතිරිලි එලන්න කිව්වා. කාමරේ සුවඳට තියෙන ප්ලාස්ටික් කරන්න. ඊළඟට තාම කාමරේ වටේට කොහොම එලන්න කිව්වා. කහදියර කාමරේ පුරා හිඳ කිව්වා. එදා මට අද වගේ මතකයි ටිකක් ඈතට බහලා යන්න තියෙන පාරේ දොරකඩ වාහන ගන්න බෑ. ඒ වාහනේ ගොඩවෙන තැනට යනකම්ම ඩායක් මහත්තයෝ කිව්වා ඉතල දවසේ කහදියර බඳුන් හදලා කොහොම කොලත් එකකට දාලා මේ පොඩි නම යන පාර දිගට මෙහෙගෙන යන්න කිව්වා. හාමුදුරුවෝ එහෙම ගියා ඒක ඉස්සර වෙලා මම යවුපා ගිය පාරේ ඒක විහිදුවගෙන ගියා. එතකොට පෙරහැර කුණැටුම් ගියම් දැයි පේනකොට තිබුණා. ඉතින් ඒ පෙරහැරේ තර ටිකම කළා. ඉතින් ඇවිල්ලා කුටියේ දොර ඇරෙනකොට පුදුම සුවඳවත් කුටියක්. මං හිතන්නේ බාහිර පරිසරයේ පාරිශුද්ධත්වයේ තුලින් දැන්ව පිරිසිදු සීලක පිටර ඉන්නේ වගේ කීම දරුණුයි කියන කියන්න වෙන්නේ නැති ඒ වගේ එකක් කරන්න ඇත්තේ. ඒ වගේ අත්දැකීම් මම මගේ මේ ඉනිසිත පුත්‍රයන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. අපේ හන්ද එතකොට උපසම්පදා භූමියට පැමිණි භික්ෂූන් වහන්සේ නමකගේ ආශිර්වාදය නැත්නම් ඒ නැගින ශක්තිය ඒ තුල රැස්ෙනා වූ ශීලයත් එක්ක දෙවියන්ට තමන්ගේ මළගිය ඥාතීන්ට සහ තමන් වටා එකරාශ වී නැයිට මොන වගේ ආශිර්වාදයක්ද ලැබෙන්නේ? ඔව් දැන් මෙහි වැඩ ඉන්න සිරිදනා වහන්සේලා මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා දෙගොල්ලන්ට මම මතක් කළා උපසම්පදාවට එළඹෙන ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නව එනෙන්නේ පුළුවන් විදිහ උපකාරයක් සිවිල් පිළිකරේ සකස් කරගන්න ලොකු වියදමක් මේ සිවිල් පිළිකරාදී දේවල් සකස් කර ගැනීම සහ අපි දොරවැහැර යාම් ආදී දේවල් උපසම්පදා වට වියදමක් නෙමෙයි අනිත් පරිවාරක කාරණා වලට වියදමක් ඕනේ එහෙමයි. ඉතින් ඒ වෙනින් අපි සූදානමක් ඕනේ අලුතෙන් සිවිල් පිළිකර සකස් කර ගැනීම රෝමය. ඒ සියල්ලට සිවිල් දා පුළුවන් හැටියට ඒක රුපියල් 5කින් හරි 10කින් වුණාට කමක් නැහැ කිව්වා. මොකද ඒක එකක් වෙන දවසකනම් ඒ ඇත්තම අමුණවාගෙන යන්න බඩ පුළුවන් කොහොමද වුණා නම් මං එක්කන් යනවා මොනවාරි පිළිකරක් අතර දීලා. උපසම්පදා උපසම්පදා ආසනේ නැගිටින්න ඉස්සලා උන්වහන්සේට යම්කිසි පූජාවක් කරනවා නම් රහතන් වහන්සේ නමකට කළ පූජාවේ ආනිසංස ලැබෙනවා. එහෙමයි. ප්‍රබල ආනිසංසයක්. එහෙමයි. එතකොට අපිට යමක් කරන්න පුළුවන්කම තිබුණත් තනියම කරන්න දෙන්නේ නැහැ මං. හැමෝම සහ සම්බන්ධ කරගෙන තමයි ඒක කරන්නේ. එතකොට ඒ කුසලයේ ඉච්චර බලවත් නම් රහතන් වහන්සේ නමකට යම්කිසි පූජාවක් කරලා බලවත් නම් අර උපසම්පදා සීලයේ බලයම තියෙනවනේ මේ නොවිදුල් කාල සීමාව තුළ විශේෂයෙන්. අඩු ගානේ විකල් භෝජන කොට තෙලම් ගියාට නම් ඒකට ලොකු දෙයක් නෙවෙයි. දැන් තවට වයසට උපසම්පදා වෙලා වයසට ගතවෙච්ච කෙනෙක් උපසම්පදා වෙනවා. එහෙමයි. බේත්ති ගන්නවා. ඉතින් උන්වහන්සේට ආහාරයක් ගන්න සිද්ධ වුණා. මේ කාලේ නැත්නම් සවස් භාගයේ බේත්ති ගන්න ඉස්සෙල්ලා. එතකොට එහෙමවත් වෙලා නැහැනේ අර උපසම්පදා. එතකොට මම දැන් මේ සෞනාතරක මතක් කළා මේ තියෙන ගන්න සෞනාතරය ඉන්නවා. අපි එහෙම වුණොත් ටික කලකට බලමු අපට ආහාර ටිකක් නොගෙන පුළුව විකාලේ රාත්‍රී ආහාර ගින්න නොගෙන අරල දෙයක්වත් නොගෙන පුළුවන් ද අපට පවතින කියලා බලමු කියන මම යෝජනාව. මම ඒ වගේ හිමයක් කරන්න බෑ මොකද ලෙඩේ බය නැකයි ඊට වඩා ජීවිතේ බය තුල අපේ කොයි එක කරන්න. ඉතින් මං උනන්දුවලට ඉල්ලා හිටියා. මම ටිකක් විවිධ අසනේ කොලි කරන කෙනෙක් නිසා පොතේ තාත්තෙකුට කරන ආශිර්වාදේ හරි බලවත් නිසා බංගී ශීස පුත්‍රයන් වහන්සේලා මම ගුරු පියා වෙන් තවක නිසා මටත් පුතේ බලවත් ආශිර්වාදයක් කරන්න ඕනේ. ඔයාලා අදිස්ථාන කරන්න මිය ගිය ඕනෑම කෙනෙකුට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ අය සුවපත් කරන්න මට ඒ අත්දැකීම් ගොඩක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් දායක වෙන දායක දායකාව ඉන්නවනේ.
නෑ මම පිළිගන්නේ නෑ මේ කාලේ බුදු කෙනෙක් පහළ වෙච්ච පුළුවන්ව දැන් අපේ ධර්මදේශනා කියන දඹ ගෙඩියක් ගෙනත් දුන්නා කියලා ඔරුවල කාසිය බුදුහාමුදුරු දඹදිව කියන එක හැදෙන මෙන්න මෙහෙමයි කියලා එහෙමයි එතකොට දැන් මේ ඉන්න අය මේ දඹදිව මේකයි කියන්නේ දඹ ගහක් ඔය ඇටි ඒ දඹ ගහ කියන තර පෙන්නලා මෙන්න මේකයි දඹදිව ඇතුලේ කියලා කිව්වට ඇයි ඊපස්සේ යන්නේ මිනිස්සු ඒ යන මිනිස්සුත් ඒක ඒ අර පිළිගත්ත මිනිස්සු තේරුම් ගන්න ඕන මේ වගේ බණ අහන බොලේ එතකොට දඹ දඹ ගහක් ගන්න දඹ ගහක් තියෙන හැමතැනම බුදුරු බුදුරු එක තැන් නෙවෙයිනේ දැන් මේ වජ්‍රාසනේ පෞද්ගල දවසල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැලෙවුවනේ ලංකාවේ තිබ්බ ඔව් ඔව් මහා කුසලයක් කරලා දුන්නා කියලා වජ්‍රාසනේ කියන එක පොළවන්න බෑ පොළවන්න බෑ දැන් මා දැක්කා මේ මං ඉතිහාසය කතා ප්‍රවෘත්තියක් කළා සුමන සමන් දෙවියන්ගේ මේ ආගමනය පිළිබඳ ලස්සන කතා ප්‍රවෘත්තියක් වාග්තුනන්දේ සිරිපතෝ කියලා ඊට පස්සේ මේ ආයේ සිරි ආගම් නායකයාගේ බෞද්ධයෝ කියලා. ඔය විදිහට අපි ගොඩක් විවිධ වූ අදහස් මතු කරලා තත් එක හරියට කොහොමද කියන එක බලාගන්න අපි අපේ ඉතිහාසගත සමහර කාරණ අධ්‍යයනය කරන්න එක වටිනවා. එහෙමයි. ඉතින් මේ ඉතිහාසයත් එක්ක පෙළදහමත් එක්ක ගලපා බැලුව කල මිත්‍යා දෘෂ්ටියට වැටෙන අවස්ථා ඔබතුලින් යම් අඩුවීමක් සිදු වෙන්නට පුළුවන්. ඒක එසේ නමුත් ඇතැම් වෙලාවට අර අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය ලෙස දකින්නටත් සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය ලෙස දකින්නටත් පෙළඹුණොත් එහෙම ඒ තුල ඇතැම් වෙලාවට තමන් නොමග යන්නට පුළුවන්. ඒ නිසා කාරණා අපි ඔබට සිහිපත් කරන්නේ ඔබව ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් නෙමෙයි නැතුව පෞද්ගලික කෝන්තරයකට ද්වේෂී කර නෙමෙයි ඒ සමාජයේ අපත්තට යහමගට ගන්නට කරන උත්සාහයක් නිසාවෙන් අපි හැමෝටම අර පංච කුල චීවරය පිළිබඳ සිහිපත් කරපු ගමන් මට හරි ගෞරවයක් ඇති වුණා. දැන් පුත්‍රයන්වහන්සේ කොතරම් ආදර්ශමත් චරිතයක්ද කියන එක කොතරම් සාධාරණද කියන එක දැන් පංච කුල චීවරය සම්බන්ධ බුද්ධ චීවරය සම්බන්ධව සිහිපත් කරන දැනට තියෙනවා මේ පොළොව කම්පා වුණා කියලා. ඒ කියන්නේ පංච සාධාරණ ආදර්ශමත් සත්‍ය දෙයට පරිසරයේ විශ්වීය පවා කම්පාවට පත් කරන්න හැකියාවක් තියෙනවා කියන එක සිද්ධ වෙනවා. කම්පාවට පත් කරනවා කියන වචනේ එතන තේරුම් ගෞරව කරනවා. ගෞරව කළා. සාධාරණ පාත්වගේ බුදු රජාණන් වහන්සේ තමයි පළවෙනි පාදකවල වස්සේ දරන දවසේ මේ භූමිතලයේ කම්පා වුණා කියන භූමිතලයේ පවා සාධාරණ පාත්වගේ නැයි ඒ තියෙනවා. එහෙම ඒ තරම මේ කියන්නේ සත්‍ය භාවයට වටිනාකමක් ලෝකෙම දීලා තිබෙන විශ්වයම දීලා තිබෙනවා. අපි එක අපේ මේ ගිහි බවතුන්ලාට පොඩ්ඩක් පොඩි පරිමිතියකුත් කියමු. එහෙමයි සර්. දැන් අපි පාංශකූල වස්ත්‍රය කියලා වෙන එකක් පෝජ කරනවානේ පාංශකූලෙදී. පාංශකූල වස්ත්‍රය මම කියන්නේ සියලු දෙනා වහන් 19ක් වෙනවනම් 19ටම ප්‍රමාණවත් වෙන්නට ඒක කොටස් වශයෙන් කඩලා. උන්වහන්සේලාට නාන සාටිකයක් හරි මහගෙන පරිහරණය කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න එක හරි වටිනවා. ප්‍රධානතර ඒ මට එතනත් පැහැදිලි කරලා මේ අන්නත් දැන් කෙනෙක් මිය ගියාට පස්සේ අවසන් කටයුතු සිදු කිරීමට මත් වෙන ගෞරවනීය මහා සංඝ රත්නයේ වැඩම කළාට පස්සේ පාංශ කුල වස්ත්‍රයේ පූජා කරනවා. ඔව්. ඒ ඇයි පූජා කරන්නේ මොකද ඒ තුල තිබෙන වටිනාකම? ඒ පුරාණ කාලයේ සිවුරු සකස් කරගත්ත මේ පළමිනිය ඔතපු රෙදි කැලිවලින් මම ඒක තමයි කියාගෙන යන්න හදන්නේ. දැනුත් ඒක සංකේත කරගෙන තමයි අපි පාංශ කුල වස්ත්‍රය පූජා කරන්නේ. ඒකෙන් තමයි විසුණුවතේ යැපුණේ කාලේ. වෙනම සිවුරු පූජාවක එකක් තිබෙන්නේ නැහැ. අපි නමුත් පේනවා මහා ප්‍රජාපති ගෞතමී ජීවය සකස් කරන ආවගෙන කතාව කදි හොඳ තනුවකින්. ඔය පසේ ශාකාව එහෙම නාන කඩ එහෙම යෝගස්ථායයක් එක්ක. ඔව්. කටින වස්ත්‍රයේ දායක විතරයි පිටලා. ඒක හරි. මම දැන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් පොඩි වැඩ පිළිවෙලක් කරනවා කියන්නේ. එකක් අර පාංශ කුලෙට සුදු වස්ත්‍රයක් සංකේත වශයෙන් තිබ්බට කාර්යයක් නැහැ පූජා කරන්න. එහෙමයි. දිගපලලක් එහෙම දිගපලලක් නැත් මං හිතන්නේ මීටර් දෙකක්වත් එකමකට වැටෙන්නේ නැහැ අතට අරගෙන නවල පුළුවන් නම් දෙකකට තෝරන හොදලා